බදපුේ යිවාසර ව්‍යාපාර හා ගිනම් කන අදන නැවත වතාවක් ම ඔබ සමඟ සම්බන්ධ වන්නේ අපි මේ වෙන විට සාකච්ඡා කරමින් සිටි ව්‍යාපාර අද්‍යීන කොටසේ න්ගනි පාඩම හෙමනත් තම් ව්‍යාපාර සංවිධාන වර්ග කියන එක තුන දෙක සහ තුන තුන කොටස් සාකච්ඡා කරන්න එතකොට තු කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම යන මාතෘකාව හරි එතකොට තුන කොටසෙන් අපි කතා කරනවාේවල ස්වාමී ව්‍යාපාර කෙමනැත්තන් ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අප විසින් අනුගමන එකට යුතු ක්‍රියාපටිපාට එහෙම නම් අපි සාකච්ඡාව ආරම්භ කරමු ව්‍යාපාරයක් ආරම්භ කිරීම යන්න මාතෘකාව යටතේ යෝග්‍ය ව්‍යාපාර සංවිධාන වියහයක් තෝරා ගැනීම අපි කොහොමද මේ මාතෘකාවට පිවිසෙන්නේ. අපිට ව්‍යපාරයක් ආරම්භ කරන්ඩ සිද්ධ වෙන්නේ කුමන ආකාරයෙන්ද තැමෙ අපිට ව්‍යාපාරික අදහසක් එනවා. ඒ අදහස් ආවයෙන් පස්සේ අපි ට සුදුසු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අනිකුද දේවල් අපි සංවිධානය කරනවා එතකොට අපි දැන් කතා කරන්නේ මේ මේකෙදී අපිට ගැලපෙන මේ ව්‍යාපාර සංවිධාන වීහය ඇයි අපි ගැලපෙන සංවිධාන වීහයක් කියගන්නේ දැන් ඔන්න මතක් කරගමු අපි මේ තුංගන පාඩමෙන් අපි ඉගෙනගත්ත කරුණු මොන අද කියලා තුංගන පාඩම කියලා කිය විදවා දරුවුණ විධ ව්‍යාපාර සංගවිධාන වර්ග එතකට අපි මේ ශී ලංකාවට සම්බන්ධ කරලා ලංකාවේ පවතින මේ විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග ගැන අපි පසුගේ පාඩම්බර්දි අපි ඉදිර්ක වශය සාකච්චා කරලා එමනම් අපි එතැදි දැක්කා ව්‍යාපාරයක අයිතියානුවඒවගේම ව්‍යාපාරයක අරමුණුවනුව ව්‍යාපාරයක පර්මාර්තානුව විවිධ ව්‍යාප සංවිධාන වර්ගතිය නොකලා ඒ වගේ අපි දන්නවා ෞද්ගලිකන්සේ ව්‍යාපාරතියනවා ්‍රරාජාන්සේ ව්‍යාපාරතින එහමනම් අපි මේ සුදුසු ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීම කියන මාත්‍රෘකා වැයට එෙමනම් අපි කතා කරනකට අපි බලන්ඩෝන අපි කොතනද ඉන්න කියලා එමනේද අපි පුද්ගලිකන්සේ ඉන්න පුද්ගලේක්ද පුද්ගල කොට්ටාසයද එහමනැත්කම් ප්‍රාජන්සේ මේ කුමණන්සේක නත් අපිට අලුතෙන් ව්‍යාරයක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා එකට අපිට ඒකට තියෙන පසුබ නීතිබය පසුබීම අනෙකුත් සංවිධාන කටයුතු ගැන අපට අනිවාරෙන්ම අවධානය යොම් කරන්න සිද වෙනවා එමනම් අපිට මේ සුදුසු ව්‍යාපාර සංවිධාන වර්ගයක් තෝරා ගැනීම අපට අවශ්‍ය වන අවස්ථාවල් මොනවදකිලා අපි චුක්්ටක් කල්පනා කරලා බ පලවෙනි උපකල්පනය තමයි අපි අලුතෙම්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ අප හිතමු අපි ඒලවල් පාස්සලා ඩිග්‍රියත් පස්සෙලා අපේ දලපුතාලා සමහරය අපි ඉගෙනගත්තන අප විශය ඉගෙන මේ පරමාර්තවලදී සමහරු කල්පනා කරනවා තමාගමෝසායත් තමාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරලා සාර්ථක ව්‍යෝසායකෙක් විදිහට ඉස්සරට යන්ද කැමති දරුවෝ ඉන්ඩ පුළුව. අපි එහෙම දෙයක් හිතම් එහෙම නැත්තක් අපි ටිකකාලයක් ව්‍යාපාරයක වැඩ කරලා අදැකී මරගෙන ඔන්න දැන් අප ඒක යම් කිසි ප්‍රෝජනයක් ගණඩහද අපි තවත් පියවරක් ඉස්රට තියන්ඩ කල්පනාතරම මොකදද ව්‍යාපාරික අදදැකී මරගෙන අපි අපේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කල්පනතර ඒක හොඳයින අනිවාරම හොඳයි අපිට එහෙම කරන්න පුළුව එම නම් ඒ වගේ අපිට ඔන්න අලුතෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්ථාවක් ඒක එක කල්පනයක් අනිත්ක තමයි අපි ව්‍යාපාරයක් සුළුවෙන් කරගෙන යන සුළුවෙන් කරගෙන ගල්ලා අපි දැන් මේක ටිකෙන්ට එක දියුණ වෙනවා දියුණු වන පස්සට හිතනෝ මේක බීට වදා විදිිමත් කරන්නක් හොඳ යි කියලාමද අපි දන්නවාන ව්‍යාපාර සංවිධාන වර්ග කියක් තියෙනවාද අපි කතා කරන කියක් කල්පන කරද අපි කතා කරාද අපි ව්‍යාපාර සංවිධාන වර්ග අටක් ගැන කතා කර එමනම් අපිට විකල්පාටක් තියෙනවාවනම් අපි මේකෙන් කෝකද තෝරගන්නේ. තනිපුද්ගල ව්‍යපාරයක් ඇද හුල් ව්‍යාපාරද සමාගමත්ද ඒ වගේ අපිට විධ විකල්පතිය නොහෙමනම් අපි කිව්වේ මේ සුළුවෙන් කරගෙන යන්න ව්‍යාපාරයක් දිය් නෝනාවේදයේදී අපි හිතනවා ඊීට වඩා විධිමත් සංවිධානයකට ගියනම් හොඳයි කියලා. එම වඩ පුළුවන් තනිපුද්ගල ව්‍යාපාරයක් විදිට පටන්ගෙන යන එකක් අපි ඔන්න හවුල් ්‍යපාරයක් කර එමත් නැත්ම් හවුල් ව්‍යාපාරයක් අපිට පුළුවන් සමාගමක් බවට පත් කරන්න එම නේ එම නැත්තන් සමාගම පොදු සමාගමක් බවටපත් කරන්න පුළුවි කතා කර මහාපරිමාන ව්‍යාපාරතියනවා සමාගම් කුඩා සමාගම් තියෙනවා විශාල සමාගම් තියෙනවා මේ ආකාරයෙන් අපිට ව්‍යාපාරවල යම් කිසිය තියෙන සංවිධානය වීෙන් වෙනසක් කරන්න ගියත් අපි ට ගැලපෙන ව්‍යාපර සංවිධානය තොර ගඩ අප අපට දැනවක්තියෙන් දො අප අවශ්‍ය උපදෙශ ලබාගන්්ඩ එම අපි මේ එමනම් මේ සුදුසු ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීම යන මාත්‍රකාවයටතේ අපි කතා කරන්නේ එමනම් මෙන්න මේ විදියට විවිධ අපට ඒක අවශ්‍ය වන අවස්ථාවල් ගැන ඒ පැත්තිෙන් හිතල තමයි අපි මේ සාකච්ාව එමන අපි විහට අරංගයන්න එමනම් අපි දන්නවා විද ව්‍යාර සංවිධාන තිබගල බන්ද ොහොක ස්ලක වි සංවිධාන වර්ග අටක් තිබ්බ කිය හමනම් අපිට මොනවාද තියන මේ සාධක යෝග්‍ය ව්‍යාපාර සංගවිධානයක් තෝරාගණ්ඩ අපි මූලිකව කල්පනා කරන සාධක වර්ග මොනවාදකිල අපි බලවා. අපිට එතැන්දි හම්බෙනවා සාධක තුනක් එක දෙක ෙනම ව්‍යාපාරක අරමුණබ අපි මේ ගැන කතාත අපි දැක්ක ලාබ ලැබෙන ව්‍යාපාරතින මුක්්‍ය අරමුණ තවත් ව්‍යාපාරතියෙනවා ප්‍රධාන අරමුණ ලාබේනයි වෙනත් අරමුණක් සමාජ සුසාධන සාමාජක සුසාධන අපි ව්‍යාපර සංවිධනයටති ැන කතාර ලාබ ලැබ මේ අරමිණින් පියාත්මකන ව්‍යපාර්මනද සුබසාධන අරමණෙන් ප්‍රියාත්මක වන ව්‍යපාර්මනොද පුද්ගලිකන් සේතින ව්‍යාපාර්මනොද පරාජන්ස තියන ව්‍යාපරර්මනුවත් අපි විත සංවිධාන වර්ග ගන කතා කර ඒ අවබෝධෙන් යුතු තමයි අපි මේ පාඩම සක චක් මේකෙ අලුත් දෙයක් නැහැ අපිට තියන්නේ අර අපි කලින් ව්‍යාපර සංවිධාන වර්ගවල අපි කතා කර අපි ගෙනගත්ත ලක්ෂන අනුව අපිට ගැලතෙන ව්‍යාපාරය අපි කොහොමද තෝරගන්ධි කියන ඒක තමයි ම දෙවනික තමයි පරිමාණය අනුව ඒකත් අපට අලුදදයක් නෙමේ මං ඇහුවත්හෙම පරිමානය අනුව අපිට යන තෝර ගැනීමට තියන විකල්පමනවාද කියලා ඔබලු මට ඉත්තරදේ අනිවාර් අපි දැක්ක සුළු හාමධ්‍ය පරිමාණ ව්‍යාපාරතියනවා ඒවාගේම මහා පරිමාණ ව්‍යාපාරතිීවා ර සු මධ්‍ය පරිමාණ ව්‍යාපාර තිීරණය කන නිර්නාායක ගැනපි දැක්ක මහාපරිමාන ව්‍යාපර තීරණය කරන නිර්ණයක ගැනපී සාකච්චාක් එම අප ඉතාම පහසු මේ සාකච්චාව ස්රටාරංය තුන්ගන අපි කියනවා කළමනා කරන කටයුතු සිදු කරන කවරුන් දෙයන්න පිළිබඳත් ඒ නිර්ණායකත් ඒ සාධකයත් අපිට ගැලපෙන ව්‍යාපාරයක් තෝර ගැනීමට උපකාරවා එම අපේ මේ මූලික වශයෙන් අපි බලන්න සාධක තුනක් තියෙනවා මොකදද අපේ ව්‍යාපාරික අරමුණඒවගේම මොකදද අප මේ කරන ව්‍යාපාරය පරි මානය අප ඒ ගැන තව දුටත් සාකච්චා කරු. තුන්ගෙන එක තමයි අපි මේ බලාපුරත්තුවන කළමනා කරන ශයිත කළමනා කරණය කෙනෙක අලුත් වචනයක් ද මහිතන්නේ වැඩි සාච්චාර න කළමනා කරනය කියන්නේ මොකක්ද කියන කත්ත අපට ටිකක් කතා කරන්න සිද්ධ වෙනවා එක මාත්‍රකාාවක් විදිහයට අපි මංහිතන්නේ එකොල් හාවසරද මේ ගැන වෙනම සාකචා කර නමුත් අපි කළමනාකරුවන් ගැන කතා කර කළමනාකරුවන් කොහොමද ව්‍යාපාරය කළමනා කරණය කරන්න කියන ගැන සාකච්චා කර ලති එ ඔන්න ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී අපිට සාධකයක් වෙනවා මේ කළමනා කරන කටයුතු කරන්නේ කවුරුන්ද කියන ඒ අදහස කෞදුම සල්කාබලන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න දෙයන ව්‍යාපාරෙ අයිතිකරුවන් එමනත් හවුල්රුවන් කොටස්කරුවන් තමයි මේවා තීරණය කරන්නුවලු මොකදද අපිට ගැලපෙන ව්‍යාපාර සංවිධාන විශේෂය එම අපි බල මිනිස් අවශ්‍යතා හා වොමනා සපුරාලීමට සංවිධානය කළ හැකි විවිධ වර්ගේ ව්‍යාපර සංවිධාන පිළිබඳ අපි සාකච්චා කර ඇත. ව්‍යපාරකය විසි එවැනි සංවිධාන කමයක් තෝර ගැනීමිදී සැකිලට ගන්නු ලබන සාධක මෙසේ අපි දක්වා ඇත. එමනම් අපි ස්ත්‍රට සාකච්ඡා කරමු මේ එෙක් සාධකයන් මත අපි කොහොමද අපට ගැලපෙන ව්‍යාර සංවිධානයක් අපි තෝරගන්නේ කියලා. හරින හොයි. ම අපි දැන් සාකච්චා කරමු අපේ පලවෙ නිසාධකය ව්‍යාපාරය අරම න අනුව කොහමද අපට ගැලපෙන ව්‍යාපාරයක් අපි තෝරගන්න එම අපි දැනට මස් සාකච්චා කරලා තියෙන විදිහයට ව්‍යාපාරය අරමුණ එහමනත්නම් පරමාර්ථය අනුව ප්‍රධාන වශයෙන් ව්‍යාපාර සංවිධන වර්ග කියයක් තියෙනවාද දෙක් තියෙන ලාබ අපේක්ෂාවෙන් ප්‍රියාත්මක වන ව්‍යාපාරොෆිෝක දෙවෙනි එක තමයි සමාජ සුබසාදන අර ඔගොලට මතක ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කිරීමේදී එක් වර්ගී කරණයක් තමයි මේ අරමුණ අනුව ව්‍යාපාර වර්ග කරන හැටේ ලාබාරමෙන් ප්‍රියාත්මකව වන ව්‍යාරමනවද නැත්තම් මේ සමාජ සුභසාධන සසාමාජික සුභසාද අරමණින් අපි ක්‍රියාත්මකගන්න ව්‍යාපාර මො අදකයා අපි පොඩ්ඩක් මතත් කර ලාබ ලැබී මේ ව්‍යාපාර අපි දැක්කා පුද්ගලිකන්සේ තිබ්බා ඒගේ ාජ්‍යන්සි මොනද පුද්ගලික අන්සේ තිබ ව්‍යාපාර වර්ග දැ ලාභයක් ලැබේ මේ අරමුණෙන්න්නම් අපි දැක්කා තනි පුද්ගල ව්‍යාපා දෙවනි එකමනවද හවුල් ව්‍යාපා තුංගිනි සංවිධනර්ගයමනවාද සමාග අපි එකටකිේ නිකන් සමාගම්ගන්නේ සංස්ථාිත සමාගම කියමුොද අප ලාප චිරනහද රාජාන්සේ අපි දැක්වා දියපුතේ අපි දක්ක රාජ්‍ය සමාගම්ග කිය කොට්ටසැක්ගෙනති කතා කර රාජාන්සේ මේ ලාබේ පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන රාජ්‍ය සමාගම් තියෙනවා කියලා ඒගනමං උදාහර කහිපයක්ක් උගොට ඉදිරිීති දෙන්නම් ඊළඟට අපි දැක්කා මේ රාජාන්සේ එත මේ අපි කිවේ මේ ලාබ අරමුණු කරගෙන ක්‍රියාත්මකර ව්‍යාපාර මෙන්නමටි තම කතා කකරත්තෙම මේ සමාජ සුප්‍රසාධනරර්මණින් පාත්මක වන පුද්ගලිකන්සේ ව්‍යආපාරමොවාද කියලා අපිට මතක් කරන්න පුළන්. අපි මේ පසුගී පාඩම මෙෙන් ඒවා සාකච්චා කර. පොගරන්ට මතකද අපි කිව්වා සමුපකාර සමිටි කෝප ඒවගේ අනෙකුත් විවිධ සමිති සවිිධ මතකයිනේ ත් පුද්ගලිකන්සේ Raansi menanggapi jiwa sampai samiti samiti sama samiti රාජ්‍යාන්සයි මනවාද කතා කරේ මතකද අපි කතා කරා සංස්ථා ගැන ර්‍ය සංස්ථ අනිත්්‍යකුමුණ දෙපාර්තමය අන්න එම ලාබ ලැබී මේ පරමාර්තයනු අපි දන්නවා පුද්ගලිකාන්සේ සහ රාජාන්සේ අනුව අපිට මේ තියෙන අපිට තියෙන විකල්ප වෙනස්න අපින්න පුද්ගලිකාන්සේ අපිට පුළුවන් විකල්ප තුනක් තියනවා ලාබ ලැබී මේ පරමාර්තෙන් තු අපට ආරම්භ කරන්න පුුව සංවිධාන වර් ත පුද්ගල ්‍යාපා මෙ කේවල ස්වාමි්‍යාපාර කියත් කියෙන කේවල ස්වාමි්‍යාපාර එම නැත් හවල්්‍යාපාර එමත් නැිට සමාගමත් ආරම්භ කරන්න පුළුව ගේ ලාබේ පරමාර් මති දේවල් රාජ්‍ය සමාගම්තින මේ ව්‍යාපාරය ආරම්භ කරඩ පෙළඹෙන්න්නේ රාජ්‍යාන්සයෙන් නම් ලාබ ලැබී මේ පරමාතය නම් හෙ නම් අපට රාජ්‍ය සමාගමක් තමයි අර කරඩති තෝරා ගැනීම එකයි ඒ වගේම අපේ අරමුණ වෙනත් අරමුණක් නම් ලාබෙන් නොවන අරමුණක් නම් පුද්ගලකන් සේසාහ රාජාන්සේ මේ වගේ සම්පකාර සමිති වෙනත් සමිති එමන් රාජාන්සේ නම් රජයේ සංස්ථා රජේ දෙපාම මේ වගේ සංවිධානයක් අපට ඒ ගැන කල්පනාතුරලා ඒ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ කන්න පුුලො එහම නම් හොඳින් මතක තියාගණ්ඩ අපේ පලවෙ නිසාධකය ව්‍යාපාරයේ අරමුණුවන් අපට ලාබා අරමුණින් ආරම්භ කරන ව්‍යාපාර ඒවගේම සමාජ සුභසාධ අරමණෙන් ප්‍රියාත්මකවන්න ව්‍යාපාර අපිට තියෙනවා හොඳයි එෙමනම් අපි මීලඟට බලනු මේ අපේ අරමුණ අනුව අපි තෝරගන්න සාධකය ලාබ ලැබීම නම් වෙනත් ආකාරය කිවොත්හෙම අපි මේ ව්‍යාපාරය පටන්ගඩ යන්නේ ලාභයක් ගිපීමේ අපේක්ෂාවෙන් නම් ලාභයක් පෙරදැරි කරගෙන නම් අපි කොහුමද අපට ගැලපෙන ව්‍යාපාරය සංවිධානයක් තෝරගන්න කෙන ගැන අපි දැ සාකච්චා ලා බොහෝ ව්‍යාපාරිකයෝ ලාබ ලැබීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාර කටයුතු කරගන ඇති ලාබය උපරිම කිරීම මෙවැනි ව්‍යාපාරිකයන්ගේ අරමුණ වේ ඉහත සඳංකල ව්‍යාපාර සංවිධාන අතුරින් තනි පුද්ගල ව්‍යාපාර හවුල්්‍යාපාර සංස්ථාපිත සමාගම් හා රාජ්‍ය සමාගම් ආදිය ආරම කරන්නේ ලාබ අරමුණු කරගෙන අපි අපි මෙතෙක් අපි අවසංකරපු මේ ව්‍යාපාර සංවිධාන ඒ විසය ගැන ඒ පාඩම ගැන අපි කුඩා මතක් කිරීමක් කරොත් අපි දැක්කා මේ ලාබ පර්මාර්තයෙන් ක්‍රියාත්මක වන පුද්ගලිකන්සේ ව්‍යාපාර වගේම රාජ්‍යන්සේ ව්‍යාපාර කීපයක් තිීම කිය එමනම් පුද්ගලිකාන්සයෙන් අපි දැක්ක මෙන්න මේ දේවල් මොද පුද්ගල ව්‍යාපාර එක හවුල් ව්‍යාපාර අංකර් දෙක සහ සංස්ථාපිත සමාගම් අංක තුන මේවා මොතන්ට ද අයිති වෙන්නේ එක දෙක තුනමටික අයිතින්නේ පුද්ගලික අන්සේ අපි හිතමු මේ ව්‍යාපාරය ආරම්භ කරඩ යන්නේ රාජජාන්සේ කියලා රාජාන්සේ නම් අපිට තියෙන විකල්පම නොවාද. අංක හතර ාමා අපි තන්නේ රාජ්‍ය සමාගම් ගැන අප විශේෂයෙන් සාකච්ඡා කරය නෑමකද අපේ මේ විසේ නිර්්දේශයේ අපිට ඒ පිළිබඳ විශේෂ සසාකච්ඡාව කකිම දීලා නෑ එකහද. මඔගුලන්ට කඩ මතක් කිරීම කෙමනන් අවබෝධයක් ලබාගැනීම සඳහා කියන්න මොුවද මේ රාජ්‍ය සමාගම් කියලා අපි වැඩි වැඩෙන් කතාකර සංස්ථා ගැන පර්මෙන්තු ගැනනමු සමාගම් ගැන කතාකර නැතිහන්ද අපි බලමු උදහරන කීපයක් රාජ්‍ය සමමාගම් මොුවදුණද අපට ති රාජ සමා එයා ලකා

මේ වගේ ආයතන රජය විසින් ලාබ ලැබීමේ අරමිෙන් ප්‍රියාත්මකව වන ව්‍යාපාර වරුපෙන් තමයි යන්නේ හරි එම නම් රාජ්‍යාන්සය නම් අපිට ආරම්භ කරන්න පුළුවන්නේ රාජ්‍ය සමාගම් ලාභ අපේක්ෂාවෙන් ප්‍රියාත්මක කරන්නවා එම නම් අපි දැම් මේ කරන්නේ යෝග්‍ය සංවිධාන විශේෂයක් කොහොමද අපි තෝරගන්නේ කියන තීරණ අපි ගන්න කොහමද කියෙක් ගැ තමයි අපිද මේ සලකා බලග එනම් අපි බලමු මොනවද මේ තනි පුද්ගල ව්‍යපාර දපුේ තනිපුද්ගල ව්‍යාපාර කිව්ව පස්සේ අපි මේ පිළිබඳ ලක්ෂණ එමනැක්තං වාසි අවාසි සාකච්ඡා කිරීමේදී අපි ඉගෙන ගත්තා අපිට ආරම්භ කරන්න පුළුවන් ඉතාමත් සරලම සංවිධාන ක්‍රමේ තමයි තනි පුද්ගල ව්‍යපාර ඇයිමං එක සරලයි කියලා කියන්නේ අපි සාකච්ඡා කරා අංක එ ඉතාමත් කෙටිකාලයකින් ආරම්භක රණ්ඩ පුළුව ඒවගේම අවම ප්‍රාග්ධනයකි දෙවනික තමයි අයිතිකරුට ස්වාදීනෝ තීරණ ගණ්ඩ පුලුව අපි පාලනයක කරණ කවුරුත් එෙන්නේ නෑ තීරණ ගැනීම ව්‍යාපාරයේ කළමනාකුත් අයිතිකරු ව්‍යාපාරයේ නායකයත් අයිතිකරු නායක තමයි ව්‍යාපාරයේ මෙහෙවුම් කටයුතු කරන්නේ ඒ වගේම ව්‍යාපාරයේ කටයුතු තමාගේ අතින් තමා විසින්ම කරන දේවල් අපි දැක්ක නේදර අපි ටූපරාමුවක් දාලා අපි සාකච්ඡා කර පලතුරුවෙලින් දෙෙක් ඒවගේම ජූස් භාරයක් වය කරන එක් කෙනෙක් ගැන කතා කර ඒ වගේ එම ත්න තැබිලි විකිනීම ව්‍යාපාරයක් මාර්ගයයන්න තාව කලෙක හට එකක්ගාගෙන තැබි විකු අඩ පුළුවන් මොනතරන් සරලයිද මේ මේ ව්‍යාපාරආරම්භ කිරීම නීතිමය මැදිහත්වීම ඉතාමත්තාවමයි ලියාපදිංචි කිරීමක් අනිවාර්ය නෑ මනේ හැබැයි ලියාපංචි කිරීමක් අවශ්‍යයන අවස්ථාවගන අපි කතා කරා මොකදද තමාගේ නමට වඩා වෙනස් නමකින් ව්‍යාපාරය පවත්තගෙන යනුව නම් අපි කිව්වා ව්‍යාපාරය ලියාපදිංචි කරඩ ඕන කියලා මොකද්දී අවස්්‍යතාවවෙන්නේ ව්‍යාපාර නාම ආග්ඥා පනතයට. තමාගේ නමට වෙනස් නමකින් ව්‍යාපාරය පාර්තගෙන යනවා නම් අපි හිතම උදාහරනයක් පිදිහට පලතුරු වෙළදාම කරනකොට අපි කඳු රට පලතුරු වෙළඳ සැල. එහෙම කරනවා නම් වෙනත් නමකින් නම් කරන්නේ අයිතිකරුගේ නම නිමල් ගුණරත්න නිමල් ගුණරත්න කියන ව්‍යාපාරය නෙමෙයි කඳු රට පලතුරු ව්‍යාපාරයේ නමින් ව්‍යාරය පාත්තගෙන යවා නම් විතරක් කරන්න පුුවන් එහෙමනත්ම් ඔහුගේ නමින්ම මේ ව්‍යාපාරය කරගන්න න්න පුුවන් ඉතාමත් සරල නීතියේ බලපෑමක් නෑ එමනම් තනි පුද්ගල ව්‍යාපාරයක් අපි බොහෝ විට අපි ව්‍යාපාරයක් පළවෙනි වතාට ආරම්භ කරඩ යනකොට අපිට මේ වගේ මේ විශාල සංවිධාන වහයක් තෝරගණඩා වස්ස නෑ ඇයි අපි මේ දේවල් සංකින්න්න කරගන්න සහර වෙලාවට අපි සමාගමක් විදිහට මේ ව්‍යපාරයක් පර්තක යනවනම් ම උගුලොන්ට ඒවල ලක්ෂණවල් දකිව්වා අපිට මේක ගොඩක් වියදන් දරට සිද්ධ වෙනවාතිලා ඇයිඒ ලියාපදිංචි කිරීමේ ගාස්තු නීතික්න ගාස්තු වසේ වාර්සිිකෝ අපිට ගිනුම් වාර්තවල් ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා සමාගම් පෙලිසර්වරයා ත මේ වගේ අපිට විවිධ වියදම් අධික නීති මේ අවස්්‍යතාව නිෂ්ට කරන්න අපිට ඉතාමත් සරලව කරඩ තියන දෙයක් ප්‍රාතිමික ස්වරූපයේ ව්‍යාපාරයක් අපි කරගෙන යනකොට අපිට මේ වගේ හවුල් ව්‍යාපාරයක් එමන් සමාගමක් කියන ඒ වියහය තෝර ගැනීමේ අපිට සාධාර්ණී කරගනය කරන්න බෑ ඒ නිසා අපිට ගැලපෙන ව්‍යාපාරයක් තමයි අපි තෝරගණ්ඩෝ අපතුම අප අලුතෙම්ම ව්‍යාපාරයක් ආරම් කරන්ඩ යනම අපට අවශ්‍ය වෙන්නේ අවුම ප්‍රාග්ධනයක් නම් අපිට පුළුවන් තනිපුද කළ ව්‍යාපාරයක් කාරම කරන්න මේක දියුණ වෙලායනකොට ඔන්නන් අපිට පුළුවන් රමං මුලින් සාකච්චා පටනන්ගන්න කොට කිව්වාගේ අපිට පුළුවන් මේ මේක පරිවර්තනය කරන්න ඊට වඩා වෙනස් සංවිධානය වීයකට මකද එතන්ද අපට අවශ්‍යතාවයක් කියෙනවාන්නේ අපිට තනයෙන් මේ පාලන කටයුතු කරගෙන යන්ද බැරි නම් හරි තීරණ ගැනීමම් අපිට විමත් දෙ ගත කරන්න ඔන්න කළමනාකරූ කීපදනෙක් අපිට බඳවගන්ඩ ඔන්නම් බැංකු ගෙනම් වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රාදේශීව ඕපන් කරලාඒ වගේ වැඩටයුතු කරන්න ඔන්න ව්‍යාපාරයේ ඒඇන්න මෙහෙවුම් කටයුතු පුළුල් වෙනවා පුළුල් වෙනකට අපිට තනි පුද්ගලෙකුට මේක කරගන යන්න්න බැරිතත්වයකට වැටෙන්න පු එම නේ අපිට කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා. ව්‍යාපාරය ක්‍රමක්‍රමයෙන් පුළල් වෙලා තියදී සේවකය ප්‍රමාණයේ වැඩි වෙලාතියෙද්ද ප්‍රාදේශය සාකාවන් වැඩි වෙලා තියද්දි අපට තවදුරට තනිපුද්ගල ව්‍යාපාරයක හිරවෙලායිඳල මේ කටයුතු කරණ්ඩ ගිහිල්ලි කටේතු සංකීර්ණ කරගන්නවා. එක පැත්තකින් මේවල වැඩ කරන සේවකෑන්ට වැඩ කරගන්න අමාරයි. ඇයි අවස්්‍ය වෙලාට තීරණය ගණඩ බැරි හඳ. ොකද යිතිකරු විසින්ම මේට මැදිහත්වෙන හන්ද මුදල්දේන්ට ඕන හන්ද බැංකුචෙක් කස්සං කර්ඩ ඕන හන්ද අඩිගගේ වඩෝන හන්ද ඔහු මත අධිකව ඇපෙන්ට සිද්ධ වෙනවා එම අපි කරන ව්‍යාපාරයේ තියෙන මෙහෙ යොම් ප්‍රමාණයට දැන් සංවිධානය ගැල පෙන්න්නේ අන්න ඒ වගේ අවස්ථාවක තමයි අයිතිකරු තීර්ණය කරඕන මීට වඩා පුළුල් ව්‍යාපාර සංවිධානයකට මාර්වී චිතයික එමනං අපට ඒ වගේ අවස්ථාවකට පුළුවන් හවුල් ව්‍යාපාරය කර්ම කර හෞුල්්‍යපාරික ලක්ෂණ අපි දැක්කා පුද්ගලයෙන් කීපදන එකතුව ඒක වාසිය අවාසිය අපි දැක්කා එක පැත්තකින් අපිට පුළුවන් ප්‍රාග්ධනය වැඩි කරගන්න ව්‍යාපාරය කටයුතු කිරීමට සම්පත් අත්පත් කර ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය අපට වැඩි කරගන්න පුළුවන් අනිත් පැත්තෙන් අපට පුළුවන් තීරණ ව්‍යාපාර කරණ තීරණ අවශ්‍ය තීරණ අවශ්‍යෙන් ව්‍යාපාරයේ උපාය මාර්ගික තීරණ කිය ජාතියක් අපි ගන්නවා. මෙහෙයුම් තීරණ කියලගන්නවා. එම ව්‍යාපාරේ පුළුල් කරනවා කිය කියන්නේ උපය මාර්ගක තීරණයක් අලුත්සාකාව කාරම්භ කරනවා එමනැත්ත අපි අපනයනය කරන්න පටන් ගන්නවා. අන්න ඒකැන්න ව්‍යාපාරයේ මේ තීර තැනින් තව තැනකට ඔසවා අතබන්ට ගන්ඩ තීරණ ඒ හරි දැඩි බලපෑැම්මෙත් කරන තිීරණ. ඒට ආධනය අවශ්‍ය වෙනවා සේවකයෝ ගණඩ අවශ්‍ය වෙනවා ඒක තමයි අපි ගැඩ උපාමාර්ගික තීරණ කියලා එහමනැත්තන් එදින එදා කටයුතු කරන තීරණ මංකිව වගේ කීප දෙෙනෙක් මේ පරිපාලනයට සම්බන්ධ වෙනවන්නම් හවුල් ව්‍යාපාරයෙකු වගේ එතු අපිට බෙදාගන කටයුතු කරන්න පුුව සාමූහකව හෙම නද එහෙම කරලා ව්‍යාපාරය කටයුතු අපිට බාධාවකින් තොරව ඉතාමත් පහසුවෙන් කරගෙනයන්න එමන ්‍යාරෙක පටන් ගන්නඩ පුුවන් ඒ එකක තමයි අනික තමයි විධ අදහස් අපිට එනවා තීරණ ගණඩ පහසේ අපි කියන්නේ සාමූහික තීරණ කියන තනි පුද්ගල ව්‍යාපාරයක ස්වාධීන තීරණ ගන්න හවුල් ව්‍යාපාරයක සාමූහික තීරණ ගන්නවා අපි ඔක්කම එක්ැස්සලා අයිතිකරුවන් ටික අපි සාකච්ඡා කරනවා විධ පැතිකට සාකච්චා කරන මම නු දන්න දෙයක් මගේ අනිත් හවුල්කරු දකිට පුළුව එහමනම් අපි හරි තැනට එනවා වඩාත් නිවැරදි උචිත තීරණය තමයි අපි ගන්නේ. අන් ඒ වගේ අපිට දැම් ව්‍යාපාරය කරගනය යනකට අපිට යම් යම් වැරදික්්ෂතැන් තියෙනවා නම් අපිට තේරවාන මගේ පීඩනයේ වැඩී කියලා. මට පුළුවන් තවත් හවුල් කරයකු බඳවගෙන ඔහුට ලාබෙන් කොටසක් දීලා ඔහුගේ ප්‍රාග්ධනයකුත් අප මේට එකතු කරලා ව්‍යාපාරය කටයුතු අපට පුල් කරන්න පුළුව. එයින් අපිට වාසියත්ත් කරගන්න පුළුව ර තනි ව්‍යාපාරයක් කරගෙන ගේ ව්‍යාපායට වඩා වැඩිලාබැ අපිට ඒකෙන් ගණ්ඩ පුළුවන් එහෙමත් නැත්තම් අපිට පුළුවන් සංස්ථාපත සමාගමක් ආරන්න කර අපි හිතම් අපි යනෝ ජාත්‍යන්ත වෙල්දපොලට අපි මෙතෙක්කල් අපි බාණ්ඩ විකුණ වේ දේශය වෙල්ද පලට විතරක් නම් අපි දැන් දේශය වදපලේ හැම දිශ්‍යයක්ක් දිස්ට්‍රික්කක් පාසාම අපි නියෝජතයන් පත් කරල අපේ බාන්්ඩ අපි අලි වි කරනවා අපි දැන් තීරණය කරනවා නෑනේ කිරීමත් පටන් ගන්නවා කියලා. එහමනම් අපිට විශාල ප්‍රාග්ධනයක් අලුතෙන් අවශ්‍ය වෙන අපිට අලුතෙන් යන්ත්‍ර ස ුත්්‍ර ගණ්ඩ වෙනවා මකද ෆෙක්ටරී කැපෑ සිට අපි වැඩි කරන්්ඩෝන අලුතෙන් සේවයක රාසික් ගණ්ඩෝන එතකොත් අපිට පුළුවන්ද මේ අර කියන ඒ මොඩල් එක ඇතුේ හවුල් ආපරක් ඇතුල මටි කරගනයන් එම බැයි අපිට වැඩි වසයෙන් අපට කළමනාකරුවන් පත් කරන්න වෙන ප්‍රාදේශය කළමනාකරුවන් අපිට පත් කරන්න ෝ එම අලුතෙන් කළමනාකරුවන් බධවග්ඩත් ප්‍රාදේශය කාර්යාල ආරම්භ කරන්නටත්තු නයි ව්‍යාපර පුළුල්ල යනවා හැම දිිස්ටික් එකම විශාල පිරිවැටුමක් ෙනවා පිරිිවැටම කියලකන්නේ අලවියක් ආදායමක් එමනදේ අනිත් පැත්තෙන් අපනෑනආදාය මේවා කරන්න අපි වැඩිපුර සේවකය බඳව ගඩෝ යන්ත සූත්‍ර ගණ්ඩෝ එමන අපිට පුළුවන් සංස්ථාපත සමාගමක් ආරම්ම කරන්න කොටස් නිකුත් කරලා අපිට අලුතිෙන් ප්‍රා්ධනය රස් කරගණන්නඩ පුුවන් මේ කටයුතු පහසුවන් කරගන එහෙමන අපි යෝග්‍ය ව්‍යාපාර සංවිධානක මේ අපි තීරණය කරණ්ඩ ඕන අපේ ඒ විවිධ අවශ්‍යතාවේ මත තාර්කික විදිේ තමයි එක තීරණය කර්ඩ එහෙම නැතු මේක න්‍යායක් නෑ මේකට ගැලපෙන්න්නේ මේ ව්‍යාපාරය කියල අපි ඉන්න තත්වත්ක්ක තමයි අපි තරණ කරන්න ඕන අප ඊළකට කතා කරන්න තිීන අපිට ව්‍යාපාරයේ සමාජ සුබසාධන අරමුණ මිනිස් අවස්්‍යතා හා වොමනා ඉටු කරමින් සමාජ සුභසාධනය අරමුණු කරගත් ව්‍යපාර සංවිධානද ක්‍රියාත්මක වේ එවැනි සංවිධාන සාමාජිකයන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කිරීම විපත් හා අසාහනයට පත් ජනතාවට සහන සැලිසීම වැනි අරමුණු පාදක කරගන්න ්ගලි හා රාජන්සේද මෙවැනි ව්‍යාපාර යම අපි මෙගැන කතා කර පුද්ගලිකන්සේ සමාජ සුබසාධනය අරමුණු කරගන අපි කරගෙන යන ව්‍යාපාර වලට අපිට ගැලපිරින්නේ නෑ මේ වගේ ව්‍යාපාර සංගවිධානයක් රගෙන අපි සමාජ සුබසාධනය නං අපි ඉලක්ක කරගන්නේ අපිට ඒකට යෝග්‍ය ව්‍යාපාර සංගවිධානයක් අපි අරකිව්වා වගේ සම්පකාර සමිතියක් හෙමනත්තම් වෙනත් සමිතියක් ගේ පිහිටල ඒකට ගැලපෙන ව්‍යාපර සංගිධනය අපි තෝරගන්ඩවනකද අප මුක්්‍ය අරමුණ අපේ සාමාජිකයන්ගේ සුබ්‍රසාමද පුද්ගලිකන්ේ ඉන්නව අනං අපිට පුළුවන් සම්පකාරයක් පටන් ගඩ එමනැත්තං අපිට පුළුවන් වෙනත් සමිතියක් පටන්ග අපි ඉන්න රාජ්‍ය අන්සේ නං අපිට පුළුවන් රජයේ දෙ පාර්තමෙන්තු හරහා කරන්න එමනැත් රජයේ සංස්ථාවල් හරහා මේ සමාජ සුබසාධන අරමුණ ස්ට කරගන්න පුළුවන් අප ස්ට දගලිකන්සේ අපි දැක්ක සමුපකාර කියන ව්‍යාපාරය ගැන කතා කරනකොට අපත් දැක්කා සාමාජිකයෝ රාශියකට මේක කටයුතු සඳහා සම්බන්ධ වඩ පුළුවන් එතට ඔවුන්ගේ සාමාජික මුදල් රැස් කිරීම අපි කිව ප්‍රජාතන්ත්‍රවාදී තීරණගණ්ඩ පුළුවන් කියල මොකද සාමාජිකයන් විසින් එකතු වෙලා තමන් ව නියජනය කරන අධ්‍යක් සමණ්ඩලයක් පත් කර ගැනීම මගින් හැමෝටම සාධාරණ පොදදු යහපත ව දෙසා අවශ්‍ය තීරණ ගණ්ඩ පුළුවන් කේවලස්වාමි ව්‍යාපාරයක වගේ ස්වාධීන තීරණ තනි පුද්ගලයගේ වාසිි සලකාගන්න තීරණ ඒ වගේ තීරණ ගන්න සංවිධාන වියහයක් මේ වට ගැල පෙන්න්නේි නෑ මොකද මේකින් මේේ වාසිි සැලසෙන සහන සැලසෙන විශාල සාමාජිකව ප්‍රමාණයක් ජීවත්තයන එමනම් ඔවුන්න නියෝජනය වඩනම් ඔවුන්ට ගැලපෙන සම්පකාර සමිතියක් එම වෙනස් සමිතියක් මරනාධාර සමිතියක් ගොවි සමිතියක් ඒ වගේ ව්‍යාපාරය සංවිධානයක් අපි තෝරගන්නුව ඒ අනුව අපිට පුළුවන් අනෙකුත් කටයුතු සංවිධානය කර එමනම් අපේ අරමුණ සමාජ සුභසාධන අරමුණ නම් පෞද්ගෙලිකාන්සේ නම් අපිට පුළුවන් වෙන්න ඔන්න ඔය කියල සංවිධාන දෙකින්ක් තෝරගන්ත ඉ පස අපි රාජ්‍යයන්සේ කියළගත්තුත්ෙම අපි කිව්වා දොලපුතාලට මතක ඇති මේ රාජ්‍ය අන්සේ මේ සංස්ථාවල් ගත්තත් විවිධ දෙපාර්තමේතු ගත්තත් පළත්පාලන ආයතනයට තේ ක්‍රාත්මක වන සහ මධධිම රජයේයට තේ ක්‍රියාත්මක වන මේ රාජ්‍ය ආයතන ගත්තොත්හෙම මේවා මගින් මේ මෙහෙවන මේ ව්‍යාපාර එකන්නේ තැපැල් දෙපර්තමේන්තු දුම්ඩිය දෙපර්තමේන්තුව මේ වගේ ආයතන මධධම පරිස රධිකාරය මේ වගේ ආයතන අපි කිව්වා බොහෝ විට ක්‍රියාත්මත කරන්නේ වෙනත් තරමුණක් වු දෙසා ඒ කියන්නේ සමාජ සුබසාධන රජයේ වගකීමක් තමයි ජන්තාවගේ සුබ සාධනය ඒ නිසා මේ කියන වැදගත් කාර්යයන්. කනිදතල් බෙදාහැරීම වගේ ගුවන් සමාගම් ඒ වගේ දේවල් ගුවන් සමාගම කිවොත් අප ලාබ ලැබීමේඒ ඒට වඩා ගැලපෙන්න්නේ ඔ කංිදතෙල් නීතිගත්ත සංස්ථාව විදුරු බල මණ්ඩලය ඒ වගේ ජලසම්පාදන හා පවාහන මණ්ඩලේ මේ වගේ ආයතන ජනතාවගේ ජීවන පැවැත්මට ්‍රජු බැලපම කෙල්ල කරවාඒහන්ඳ තමයි අපි කිව්වේ මේ වගේ ව්‍යාපාරවල අයිතිය දැනටත් තරාජජන්සය සතු තමයි පවත්තකෙන යන්නේ ඇයිගේ ඇතැම් අවස්ථාවල් වල අවශ්‍යතාවයක් කෙනවා ජනතාවට සහන සැලසී මෙමකි කියලතින් විපත් සහ අසාහනයට පත් ජනතාවට සහන සැලසීම ඉ ි ගන ි තාකනට හැමේ කිනවා මේක අනවස් විදට හළ ගියොත්ෙ රටේ හැමදේවල්වලට මේ එක බලපාන. හම ඩුවක්ම හෙලයන්න පුුවන් දමනයක් ඇතිවන්නට පුළුවන් අපපිතා කරග ඒ වගේම ජනතාවට සහන දෙෙන්ඩ වන්න අපි හිම ගොවීන්ට පොහොර ටික නැති වෙන රසායන දක් ට නැතිවෙනවා. ඒ වගේ අවස්ථාව මිනිස්සුන්ට සාධාරනෝමය බෙදල දෙඩන අපිට සතුස වැනි ආයතන පිට තෝරගඩ සිද වෙනවා. එම සමාජ සුභසාධන දෙපාර්තමේන්තු ඒවගේ ආයතන හරහා එමනත්න් දුම්ඩේ දෙපර්මේන්තු අපේ ප්‍රවාහන පිරිවැෑ අධි විදිර තියනකොට අ අපි කරන්න මොකද රජයේ විමත් දෙකතාඇයවයින් වැඩි වැඩියෙන් ප්‍රතිපාදන යොමු කරන අපි මේගේ ආතනවට දුම්ඩේ දෙපර්මේන්තුවට ජනතාව වෙනුවෙන් අපි රජයෙන් යම් කිසි කොටසක් වියදම් කොටසක් බාරරගෙන යම් කිසි ආදායමක් ලබා දෙනෙනවා එකට ඔඕන්ට පුුවන් දුම්ඩි දෙපාර්මේතුට මත් සහනදායි බිලකට මේ සේවාව ලබා දෙට අන්න එමනම් රාජ්‍යන්සේ මගින් යම්යම් ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා මේ සමාජ සුභසාධන අරමුණු පාදක කරගෙන එම් ඒ අනුව අපට සිද්ධ වෙනවා යෝග්‍ය ව්‍යාපාර සංවිධානය තෝරගධ පැහදිි නේ. දැන් කතා කළේ අරමුණ අනුව අපි කොහද සුදුසු ව්‍යාපාර වර්ගයක් තෝරගන්න කියලා එමන අපි නිර්ණයක තුනක් එමනත්න් සාධක තුනක් තිනවා කියල කතා කර දැන් අපි අපේ දෙවන සාධකය තමයි මොකදද ව්‍යාපාරයක පරිමානය පරිමාණයනුව කොහමද අපි සුදුසු ව්‍යාපාර වර්ගයක් තෝරගන්න ක මොකදද ව්‍යාපාරයක පරිමාණය කියලා කිය ැ ව්‍යාපාරයේ මෙහෙවුම් කටයුතු කුමම ප්‍රමාණයකින් මේක සිද්ධ කරනවා ද කියීනක තමයි පරිමාණය කියලා ැන මොනතරම් විාල ද වෙනත්ති දකින් කිව්ොත් යෙන අප එකට කිව්ව පරිමාණය තීරණ කරන නිර්ණයක කීපයක්තිනෝලා. ආයතනයක ආයතනය යොදලතිීන විශාල ප්‍රාග්ධනයක් සම්පත් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඒවගේ විශාල සේවක සංඛ්‍යාවක් බඳෝගෙන එම නේද? රාර ඒැන ව්‍යාපාරය ආදායම අති විශාල නම් විශාල ආදාෑමක් එ නොන විකුණුම් ආදායම බාන්්ඩ විකිනීමෙන් ලැබෙන ආදායම විශාල නම් සේවක සංඛ්‍යාව විශාල නම් ඒ වගේම අපි තවදුරටත් කිව බල සප්ති පරිභෝජනය විශාල ඉන්දන ප්‍රමාණයක් එම නත්තං විදුලිය ප්‍රමාණයක් ඒක ක ප්‍රමාණයක් භාවිතා කරනව නම් මේ වගේ විධ නිර්ණයක තියන් ව කියල කිව්වා මේ පරිමාණය තිරණ කරන්න අපි කලින් සාකච්ඡා කරපු කතාවදේ. ඒවගේ අපි දක්කාර ජනහා සංකෑලය කන දෙපාර්මේන්තුව එකලෝ නිර්නාය කැදදාති බර සේවයකෝ විසි පහක්කට වඩා යොදවන ව්‍යාපාර මහාපරිමාණ ව්‍යාපාර එහම අපි විවිධ නිර්ණයකයන් අපි දැක්කා හරියටම නිර්ණයකයක් නැතත් අපිට මේ ව්‍යාපාරයක තියෙන මෙන්න මේ සාධකමත අපට තීණය කරන්න පුළන් මේක කුඩා ව්‍යාපාරයක් දෙෙහුණ නැත්තම් මධ්‍ය පරිමාණ ව්‍යාපාරය කියලා එවට බර්ගී කරන දෙකයි කුඩා ව්‍යාපාරසා. අ පරිමාන ව්‍යාපාර අපි බල මගද මෙතන කියන්න ව්‍යාපාර වර්ගයක් තෝරා ගැනීමේදීඒ පරිමානය පිළිබඳ සලකා බැලිය යුතු ව්‍යාපාරක පරිමාණය තිීරණය කිරීම සාධක කීපයක් මත රඳා පවති අයිතිකරුගේ මුල්ල ශක්තිය කුසලතා හා පලපුරුද්ද විවිධ සබඳතා ඒවා අතර ප්‍රධන ව මීට අමතරව ව්‍යාපාරෙන් නිපදවන බාණ්ඩ හා සේවා ප්‍රමාණය නිස්පාදනයට අදාළ වෙළඳ පළකොටස ආදී සාධකද ව්‍යාපාරය පරිමාණය තිීරණය කිරීමේ දී සලකාබැිය එමම් මේ ව්‍යාපාරය කුඩා ව්‍යාපාරයක්ද විශාල ව්‍යාපාරයක්ද අන්න ඒ මත අපි යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී අපිට සලකා බලන සාධක කීපයක් තියෙන මොනද ඒවා පලවෙනික තමයි අයිතිකර ම. ැන්නේ එයාට කොපමන ප්‍රාග්ධනයක් මේකට යොදන්න පුළුවන් අපිට පුළුවන්න්නේ කුඩා පාධනයක් නම් යුද වන්න අප ඉතාම කුඩා පාතිම ගශවරූපේ ව්‍යාපරයක් තමයි අපිට ආරම්භ කරන්ද සිද්ධ ල් දහ පන්ද ද ද දා අපට පුළුවන් තනි පුද්ගල ව්‍යාපාරයක් අපි හිතම අපිට හොද මුූල ශක්තියක් තියෙන විශාල මුදලක් ආයෝජනය කරන්න පුල්ලො එහම පුළුවන්කම තියනවා නම් අපට පුළුවන් ඕන්නන් අපිට මහාපරිමානයෙන් ව්‍යාරයක් පට ගන්නඩ පුළුව ඒ හැකියාව තිෙන එම අයිතිකරග මූලි සක්තිය කියන එක එක සාධකයක් කි කොපමන ප්‍රමාණය ව්‍යාපාරද අප තෝරගන්නන තීරණය කරන්න කුසලතා හා පලපුරුව අපිට ප්‍රාග්ධනයේ තිබීම පමණක් මේ ව්‍යාපාරයක් කරන්ඩ සුදුසුසාධයක් වෙන්නේ නෑ අපිට ඒට ව්‍යාපාරික අදදැකීම් තියන්දුව අපි යම්කිසි ව්‍යාපාරික ආයතනයක සේවය කරලා වුරුදු දහයක් පහළවක් මේ සියලු පෝසෙස් එක ඒ තියෙන මෙහෙුම් කටයුතු පිළිබඳ ඔක්කොම අප අවබෝධයක් ලබාගන්න තියෙනවනම් අප මුහුකරාගිල්ල නම් පරිගත වෙලා නම් අපිට මේ ව්‍යාපාරයේ කටයුද පළිබඳ හොඳ අවබෝධයක් හොඳ විශ්වාසයක් තිය හොඳ අධිෂ්ානයක් එක්ක බය නැත්ව මේ ව්‍යාපාරයක් අපිට අපේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් මගේ කලින් අපි ලබාගත්ත පලපුරුන්තත් එක්ක ඒ හරිම ප්‍රායෝගිකයි එහමනම් කුසලතා හා පලපුරුද්ද කියන එකත් අපිට වැදග සාධක ඒ අනු අපිට කුඩා ව්‍යාපාරයක් කරනවා අ එහම නැත්තන් ගිට වඩා පරිමාණයෙන් විශාල ව්‍යාපාරයක් කරනවාදක තිරණය කරන්න පුුලොෝ. ඊළඟකාරණය තමයි විවිධ සබඳතා මොකදද සබඳතාල අපි අනෙකුත් පුද්ගලයන් සමඟ තියන සම්බන්ධතාවය අපි දැනගෙන ඉන්න පුද්ගලයන් අපි උදාහන්නේකට ගමු මම දන්නවා ප්‍රධාන නගර කීපයක මං මේ නිස්පානය කරඩ යන බාණ්ඩය ප්‍රධාන වස්සයෙන් අලෙවි කරන නියෝජුතයෝ මම අඳුරන්න නත්නම් මගේ පවු්ලේ සාමාජිකයෙක් මට කියනවා මට මේ සියලු සම්බන්ධතාවයන් ඔොයාට හදර දෙන්න අ එමනම් සබඳතා අපි බාණ්ඩයක් නිස්පාදනය කරාට පමණක් මතෙන් නෑන අපටක විුණගණ්ඩ බැරිෙන ට එක බෙදා හැරල බෙදා හැරීම වැදගත් සාධකයක් බෙදා හැරල අපි සෑම ප්‍රදේශයකම ගන් දෙනුකරුවන් අතට එක පත් කරන්න අපිට හොඳ සම්බන්ධතා ජාලයක් තිෙන්ෝට මොකක්ද සම්බන්ධතා ජාලයක් එම නැත්තන් අපට ව්‍යාපාරයක් පහසුවෙන් කරගන යන්න වැැරිය අපේ අලවිය අලවිය අපිට පහල යන්න පුළුවන් ලාබේ ඒකෙන් අඩුවෙන්ද පුළුවන් එහෙම සබඳතා වැදගත් සාදක ඒ විතරක් නෙමෙයි ව්‍යාපාරය නිපදවන බාණ්ඩ හාසේවා ප්‍රමාණය අපි ඒක කීයක් නිස්පාදනය කරනවා අපිට විශාල වෙල්දපලකට තියෙන ඉල්ලුම අපිට සපුරාලන්ඩ පුළුවන් ඒක වැදගත් සාධකයක් එම නැත්තං අපිට පුළුවන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් බා්ඩ ප්‍රමෑණයක් නිස්පාදනය කරන්න නං අපිට මේක සාකාවල්දාගෙන දංකාවේ හැමතනව මේ කාලවී කරන්න බෑ හෙම නං අපි කරන්නේ අපි ඉන්න මේ ව්‍යාපාරය අපි විස්පාදනය කරන ඒ අවට ප්‍රදේශයට විතරයි අපිට මේ බන්්ඩ දෙන්නග අපේ නිස්පාදන හැකියාව ඒ කොපමණද කියන එක වැදගත් සාධකයක් ඒ වගේම නිස්්පාදනයට අදාළ වෙළඳපල කොටස කිව නිසාධකද පස්සෙ නිසාධක නිස්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය වගේම වෙළඳපලත් අපට වැදගත්ත. අපි හිතමු අපට වෙළද පල්ල තියෙනවා කියලා. අපිට හොඳ ඉල්ල මක්තියනවා අපි ඊළඟටමොකද කරන්න නො ෙමනම් ව්‍යාපාරේ අපි බාණ්ඩහාසේවා නිස්පාදනය කරන්න පරිමාව අපට වැඩකරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පරාගධනයිට වෙනත්්‍රමයින් හොයාගෙන අලුතිෙන්ි ෆැක්ටරි එකක් දාල ඒ සම්පත් වැඩි කරගන නිස්පාදනය වැඩි කරගන්න පුුවන් මෙන්න වැදගත්තන වෙළදපල් අපිට හඳුනාගත්ත ඉලක්ක ගත වෙල්ද පොලක් අපිට තියන් ඩොන දිය පුත. එහෙම උුුණලොත් මේ අප බාණ්ඩේ ඉතා හොඳින් අලවෙ කිරීම අපට සංවිධානය කරන්න පුළුවන් යෝග්‍ය සංවිධාන ක්‍රමයක් රා. එතකොට අපිට විශාල වෙරද පලක් තියෙනවන්නම්. අපිට විශාල් ප්‍රමාණයෙන් බාන්්ඩ නිස්පානය කරන්න පුළුවන්නම් අපිට පුළුවන් බොහෝවිට සමාගමක් ආරම්භ කරන්න. අන්න ව්‍යාපාරයේ විශාල පරිමාණයෙන් ප්‍රියාත්මක වෙනවා නම් අප වැඩි පාග්ධනයක් යොදලා වැඩි සේවක සංඛ්‍යාවක් බඳෝගෙන ඊට පස්සේ ප්‍රදේශ ගණනාව අපිට ප්‍රාදේශය කාරයයාල තියාගෙන එමනත්තන් අපනයනය කරන්නත් අපිටයුතු සැස්සල අපිට පුළුවන් කළමනාකරෝ වැඩි ප්‍රමාණයක් බන්දෝගෙන අපිට කොටස්කරුවන් රාශියයක් අපට සම්බන්ධ කරන ප්‍රාගධනය රැස් කරලා අපිට මේ ව්‍යාපාරය ඉතාමත් ඉහළ මට්ටමකින් කරගන යන්න්න පුළුවන්. මොකද මේ සියලු සාධක අපිට ඉහළ තත්ත්වයකින් අපට හැකියාවක් තියෙනවා ඒ අනුව මෙන්න මේ කියන මේ සාධක අපට ව්‍යාපාරයේ පරිමාව තීරණය කරන්න වැදගත් සාධක විදියට අපිට හඳුුව ගන්ඩ පුළුවන් පරිමාණයයනුව අපිට තියෙන ව්‍යාපාර වර්මග තමයි සුළු පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර අපි මේ ගැන කතා කරා බොහෝවිට අපි කිව ලෝකී තියන වැඩි ප්‍රමාණයක් තියන්නේ සුළු පරිමාණ ව්‍යාපාර ඒ අතර තුරපි හඳුනගත්තා මහාපරිමාණ ව්‍යාපරත්තියන කියලා. ඒව තමයි විසීමිත සමාගම් ජාති්‍යයන්තර්තලයට ගිය දේවල් විශාල සයෝක් සංඛ්‍යාවක් එක්ක කළමනාකරු රාශයක්ක්කි එක්ක ඉතාමත් විධමත් ආකාරයෙන් ජාන්ත්‍රකරණය කරලා හොඳ ප්‍රවාහන ජාලයක් තියෙන ඉටවස්සේ. නවීන්න තාක්ෂණය උපයෝගී කරග නිස්්පාදන කටයුතු සහ බෙදාහැරීමේ කටයුතු ප්‍රචාරණ කටයුතු මේ වගේ දේවල් සංවිධානය කරලා ඉතාමත් විධමත් ආකාරයෙන් ්‍රාත්මකො ව්‍යපාර සංවිධාන අපට බිහි කරන්න. සමාගම් සමුූහෝයක් අපිට ඇති කරන්න පුළුවන් එකකට සම්බන්ධීත එකන නිස්පාධන්න ජාලය තුළ අමුද්‍ය අපයන් වෙන කම්පේණනිකත්දදාන්නට පුළුවන් නිස්පානය කරන්න තවත් කම්පනයක් ෙදාහරට තවත් කම්පනයක් ඒවට කිය ග groupප of කපනිස් කියලා එකම අයිතිකරු යට තේ සමාගම් කීපයක් වියාපාරංචි කරලා අපිට ඉතාමත් යහපත්තා ආකාරයෙන් අපට මේ කටයුතු සංවිධානය කරලා අපේ ලාබ වැඩි කරන්න අපිට පුළුවන් හෙම අප සුළු පරිමාණ ව්‍යාරයක් අපි තීරණය කරන්න එහතම් මහා පරිමාණ ව්‍යාපාරයක්ද තීරණය කරන්න කියන එක මෙන්න මේ අපි සාකච්ඡාය කරම සාධක මත තමයි අපි තීරණය කරන්න හරිනේ හ එහම නම් අපි බලමු සුළිපරිමාණ ව්‍යාපාර කියන්නේ තවදුරට ුවද කියලා අපි මේ දේවල් මේ වන විට අපි සාතච්ඡා කරල තමයි ඉන්න එකට ඒ දේවල් අපි නැවත කෝඩක්මතක්රගන්න පුලො. බොහෝ විට ව්‍යාපාරයක් මුලින් භාරම්භ කරන්නේ සුළු පරිමාණ ව්‍යාපාර. බොහෝ සුළුපරිමාණ ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර වේ. සුළු ප්‍රාග්ධනයකින් අවම නීති මේ බලපෑම් යටතේ ආරම්භ කළ හැකිවීම සහ තමාගේ දක්ෂතා උපරීම කිරීමට හැකිවීම ද තනි පුද්ගල ව්‍යාපාරයක් තෝරා ගැනීමට හේතු පාදක වේ න්නම් මම කිව්වා කල්න අපි සාකච්ඡා කරා එතිදී මම කිව්වා අපි මූලික වස්සයෙන් ප්‍රාථමක විදියට ව්‍යාපාරයක් ආරම්භ කන්නකට අපිට බොහෝවිට සුළු පරිමාණයෙන් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒවාගේ ව්‍යාපාරයේ දියුණුයට පත්තනකොට අපිට එක්තරා සන්ධ ස්ථානයකදට පුළුවන් ඊට වඩා ඉහ හවුල්්‍යාපාරයක්හෙමත්න් සමාගමක් බවටක පරිවර්තනය කරන්න අශ්‍ය කටයුතු තිීරණ අපිට ගන්න පුළුව.ට අපි බලමු මහාපරිමාන ව්‍යාපාර. මහාපරිමාණයේ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි වන්නේ ව්‍යාපාරිකයා සතුව විශාල ප්‍රාග්ධන සම්පත්්‍රමාණයක් පැවතීම වෙනත් ව්‍යාපාරෝල සේවය කිරීමෙන් දද පරපුලුද්ද ව්‍යාපාරසඳහා දිරිගැන්වීමම් ලබාදන ජාල සබඳතා පැවතීම හා රජයෙන් සපේන යට තල් පහසකම් වෙනත් දිරිගැන්නීමම් වැනි සාධක මතය අප සම්බන්ධතා වෙනකල් මේ අපි කතා කරා රාක්ධනයක් තිබීම සම්පත් ප්‍රමාණයක් තිබීම ජාල සබන්ධතා ඒ වගේ හිට අමතරව අපිට තියවා රජයෙන් සැපේන යකි තල පහස්කම් මේමත් අපිට ප්‍රසස් මත්තමෙන් තියෙනවනන් තමයි අප නිස්පාදන කටු හොින් කරන ඇඩු පුළුවන්ගෙන් ජලය තියෙනවානම් විදුලිය තියෙනවානම් ද ප්‍රවාහන පදධතියයක් කරම න්ට මාර්ග පද්ධතිය සංගර්ධනය කරලා තියෙනවා අනන්වගේ අධිවේගේී මාර්ගවගේ ඒගේ වෙනත් දිරිගැන්නීමම් සමහරලට අපිට දෙනවා එක ප්‍රජයෙන් අපිට සහන සලසනවා. අපි නිස්්පාධනය කරනකොට අපිට ඒකට දිරිගැන්නීමම් ලබල දෙනවා. අඩු පොලියට නය දෙනවා අපිට එමනත්තංර අපි කියැන්නන්නේ සබ් සිඩි කියලා කියන්නේ අපිට පොලි සහනධාර ලැබෙනවා ඒ වගේ එමනත්තං අර තේවගාව කරනකට අපිට හම්බෙනෝ තේ සහනාධාර. මේ වගේ. දිරි ගැන්නීම වගේ දවල් තියෙනවා නම් අපිට මේ මහා පරිමාණයෙන් ව්‍යාපාර පුළල් කරගන යට පුලුව මේ වගේ සාධක අපිට පරිමාණය අනුව ව්‍යාපාරයක් තෝරා ගැනීමේ දී අප සාලකාබන්න තියෙන සාධක ඒවා වැදගත් තුන්ගනි නිර්ණයකය තමයි තුන්ගන්න සාධකය තමයි ව්‍යාපාරයේ කළමනාරණය කරන ආකාරයනු අපි කොහමද ව්‍යාපාර වර්ගයක් තෝරගන්මොකදද කළමනා කරණය කල කළමනා කරණය කල කියන්නේදපත අපට විර්වචනයක් දෙෙනවා නම් ව්‍යාපාරයක කටයුත්තු සැලසුම් කිරීම සංවිධානය කිරීම මග පෙන්වීම හා පාලනය ්‍යාපාරයක කටයුතුි සංවිධානය කරන්න ස්සල් අපි සැලසුම් කරන්නන්න රැස ක්‍රියාත්මක කිරීමේද අපි දැක්කාර කළමනාකරු නායකත්වයා අරගෙන අනෙකුත් සේවකෙන් ලබ මේ වැඩ කටයුතු මෙහය ව්ඩෝ ඒ විතරක්න මේ පාලනය කරන්නත් අපි මේ සැලසුම් කර විදියට කටයුතු සිද්ධ වෙනවාද ඊට වඩා වෙනස්වයක් තීවා නම් අපතයක් යනවා නම් ඒ අවශ්‍ය අවස්ථාංිලදී අපිට තීරණ අරගෙන නිවැදි කරන්න එකට මයි අපි පාලනය කරනවා කිය කිය මේ වගේ කටයුතු අපි කරන්න එම නං මේ කළමනා කරන්න සයිලිය කියන එක ව්‍යාපාරක අයිතිකරුවන් එයා විශ්වාස කරන කළමනා කරන්න සයිලිය ඒ අමුව ව්‍යාපාරයක් අපට සංවිධාන වර්ගයක් සුදුස සංවිධාන වර්ගයක් තීරණය කරන්න පුළ. සමහර ව්‍යාපාරිකය ඉන්නවා ටවත් මේ දේවල් කරන්න පවරන්න කැමති නෑ. සියලු බලතල තමාගාව තීන්ඩෝන කියන විශ්වාසන්තමයා කටය වෙනත් ආකාරකින් කිව්වත්හෙම වෙනත් අය ලවා මේක කරන එකයා විශ්වාස කරන්න නෑ එතකොට එයා හිතනවා මේක හරියට කරන එකක් නෑ කියලා. බලතල දෙඩ කාටත් කැමති නෑ ව්‍යපාරයේ අයිතිකරුත්ත හුමයි කළමනාකරුත්ත හුමයි නායක ඇත්ත හුමයි එ කලා මිනිසුන්ගෙන් වැඩගන්න පුළුව මේක බලන්න මේ චායරූපදහා මෙයාගේ සැර මූනක් තමයි තිී පස්ස අන්න දෙනවා වගේ පෙන්වත්තමයි අපි තිය ම ඒ කළමනා කරන සයිියම නායකත්ත සයිය සමහර ව්‍යාපාරල දැඩි ලෙස නීතීති යවා එහෙම නීත්‍රීති දාළ තමයි ්‍යාපාරයේ ට මිනිස් වැඩ කරන්න සමල්ලට බයි මැනේජයනකොට ඉතාමත් බය අයිතිකාරයනකොට බයයි ඒවට විවිධ සයිලින්තියන මිනිස්සුගේ වැඩ කරගන්න නායකත්තය අපි දක්වොන සයිලින් තියෙනවා තවස් සමහරයි ඉතාමත් සහ දසේකත් එක්ක වැඩ කරලා ඔවුන්ගේ හිදදිනාගෙන මේ කාර්යක්ෂමතාවේ පළදා හිතාවේ වැඩි කරගන්නට කටයුතු ඒ වගේ ආයතනයක සේවයක වැඩ කරන්නන්නේ ඉතාමත් ටුක්ති. ඒ ආයතනය හැරලද යන්ඩ එකල සූදානමක් නෑ. අනෙකුත් ආයතනොල බයින් වැඩ කරනවන ඕුන් වෙනත් හොඳ යතනයක් කම්බච්චකමක් ඒකට මාරුවෙන්ට බලනෑ. ඒ වගේ කළමනා කරන සයිඩී කියන එකත් ව්‍යාපාරයකට වැදගත්. අපි බලමු. කළමනා කරණය යන ව්‍යාපාරයක් සතු සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම. මඟ පෙන්වීම හා පාලනය කිරීම තුරින් ව්‍යාපාරය අරමුණ වුව ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීම ක්‍රියාවලියකි. ඒක පුද්ගල ව්‍යාපාරයක බොහෝ විට අයිතිකරු විසින්ම කළමනා කරන කටයුතු සිදුකරනු ලැබේ. ඔහුට ව්‍යාපාරේ සියලුම කටයුතු සඳහන් නිදහස්සේ තීරණ ගැනීමේ හැකියාව ඇත. එමෙන් බොහු ව්‍යාපාරයේ අයිතිකරු නායකයා සහ කළමනාකරුද වේ මෙහි අයිතිකරු ලෙස අරමුදල් සම්පාදනය හා ආයෝ්‍යනය පිළිබඳ තිීරණය ගැනීමේ නිදහශ පවති එසේම නායකයකු ලෙස සම්පත් මෙහෙම පිළිබඳ තීරණ කට හැකි අර මංකිව විදියට හිතන ව්‍යාපාරිකයෙක් නම් අනෙකුත් අය කරන දේවල්වලට වඩා සියලු කටයුතු තමා අතින් සිද්ධ වඩෝන කියන විශ්වාසයෙන් කටයුතු කරන කෙනෙක් එයා තෝරගන්නේ ඒක පුද්ගල ව්‍යාපා සින් සියලුම ප්‍රාග්ධන තීරණ ගන්නවා ඒවගේ නායකත්ත තීරණ කළමනා කරන තීරණ ඒ සියල්ල සියලු බලතල තමා වෙත තියාගෙන තමයි මිනිසුන්ගින් වැඩටරනන්න එයාගේ ඒ කළමනා කරන සයිලියනුව අපිට ව්‍යාපාර සංවිිධානයක් තෝරගන්න එක වෙනස් කරන්න තු අර්මං ඉසල්ල කිව්වා වගේ මීට වඩා වෙනස් සාකාරයකින් සිතන බලතල කළමනාතරකට පවරන්න කැමතිම් න් තවත් ආයෝජකයක් සම්බන්ධ කරගෙන අපිට එකතු වෙලා මේ ව්‍යාපාරයේ ලාබ බෙදාගෙන අපට සහයෝගෙන් වැඩ කරලා ව්‍යාපාරයේ මීට වඩා දියුණු කරන්න පුළුවන්න්නම් ඒ විදියට හිතනායට පුළුවන් හවුල් ව්‍යාපාරයක් හෙමත් නැත්න් තවදුරටත් මේ පරිමාව ඊටත් වඩා වැඩි කරලා කරන්න බලාපොරතිර පිට පුුවන් සමාගමක් කාරන්න කර අ කළමනා කරන්න සයිලියන්න දන්නවා සමාගම කනං අපි සේවකයෝ රාසිියයක් බඳරගන්න පස්ස පාලනේ සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් අති අයිතිකරු මෙහැමෙලෙම තිීරණෝට සම්බඳධ වෙන්ඩ ඔන්න අයිතිකරට පුඩුවන් ඕන්න සමාගමයේ සභාපතිවෙඩ ඊට අමතර විවිධ වෘර්තිකයන් නීතිඥන්ඩ පුුවන් අධ්‍යක්ෂ මන්දලය ඇතුළ ඊට පස්ස ගිනුම් කටයුතු පිළිබඳ ප්‍රවන්නනතාවයක් තියෙන ර්ලත් ගැනකාධී කාරීවරයෙක් වන්නඩ පුළුවන් ගිනුම් වන්සේ ප්‍රධානයා එයා අධ්‍යක්ෂවරයෙක් විදිහට තීරණ ගැනීමේදී සම්බන්ධ වවා මේ වගේ විද්ධතුන් රාශියක් අධ්‍යැකීම්තියන පුද්ගලෝ රාශයක් මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තොත් හෙම අපිට මේ තීරණ ගැනීම ඉතාමත් පහසුවෙන් කරගන යන්න පුළුව අලවි අන්සේ ප්‍රවීනය අපි අලව අන්සේ අධ්‍යක්ෂ වියට බදධවගත්තොත්හෙම ඔහුට තියන සම්බන්ධ තාත් එෙක්ක අලවෙ කටයුති ඉතාමත් යහපත් ආකාරකයෙන් කරලා මේක ජාත්‍යන්තර්තලයට ව්‍යාපාරය අරං යන්න පුළුවන්. එතකොට මේ සියල්ල තනි පුද්ගලෙක් සතු තියාගෙන හිටියනම් හමනත්නම් හවුල්‍යාරයක්ගේ පුද්ගලෝ දෙන්නෙක් වගතිගෙන හිටියනම් මෙන්න මේ කියන ආකාරය අ වාසිටත්පත් කරගන්න පුළුවන්ද සීමිත සමාගමක් භාවිතා කරලා ඒකට විධ වෘතිකයන් ඒ අධ්‍යක්ෂමන්ඩයට පත් කරලා මේ ව්‍යාපාරයට උපරදීම පළදාාහිතාවකින් ජුතුව නිවැර්ධදි තීරණ අරගෙන ව්‍යාපාරය දියුණු කිරීමේ හැකියාව තියෙනවා. තර ඒ වගේ ඒවගේ දියුණොකට යන්නඩනම් ඒකට ගැලපෙන විදී ව්‍යපාර සංවිධාන රාමුවක් තෝරගණඩෝ එහම සවාගමක් තෝරගෙන තියෙන්ද එම අයිතිකරුවන් විසින් විශ්වාස කරන කළමනා කරන සයිලිය අපිට පුළුවන්ද මේ බල්තල වෙන පුද්ගලෙන්ට පාර වැටිපොක් දීල මේකලු බඳෝගන්නක වෙනම දෙයක් නමුත් අපිට අවස්්‍ය කටයුතු විගණන්න කටයුතු පාලන්න කටයුතු ඒවට අවස්්‍ය ක්‍රියාමාර්ග ව්‍යාපායට හඳුන්නල දීලා ව්‍යාපාරය හොඳට කරගන යන පරිපාල්ල වීහයක් සකස් කරගත්තත් අපිට අපේ බලතල විමත් දෙගත කරලා ව්‍යාරේ මීට වඩා දියුණු කරන්න පුුව ව්‍යාපාරක කළමනා කරන කටයුතු පුද්ගලයන් කීප දෙනකුමින් සිදුකර ගැනීමට අපේක්ෂ කරන්නේ නම් හවුල් ව්‍යාපාර සංවිධානයක්කෝ සංස්ථාපිත සමාගමක් තෝරා ගැනීම වඩාත් රජිත්ත වේ අපේ ගැන කතා මෙහිදී හවුල් කරුවන් සියලු දෙනාගේම කැමැත්තමත ව්‍යාපාරය සම්බන්ධ තීරණය ගැනීමට හැකාව ලැබේ තනිපුද්ගලෙක් තනියෙන් තීරණ ගන්නවාට වඩා හවුල් ව්‍යාපාරයක් පටන් අරගෙන සාමූහික තීරණ අරගෙන අපිට ව්‍යපාරය කටය විස්සරට කරගන යන්න පුළුව හළමනා කරන සයිදිය අප දැන් සාකච්ඡා කරේ අපිට යෝග්‍ය ව්‍යාපාරයක් අපි තෝරගන්නේ තීරණය කරන්නේ කොඳ කිය අපිට ඊළඟට කතා කරන්න තින්නේ අපේ තුංගන පාඩනේ තවත් මාතෘකාවක්පන බමාතෘකාක්පන ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ක්‍රියාපටිපාටි. ට දිය පුතේ අපිට මේ අපේ විෂය නිර්දේශය අපිට තියන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපංචි කිරීමේ ක්‍රියාපටිපාට පමණයි. ඒ හැරෙන්් අපි දන්නවා මේ සමාගමක් ක්‍රියාපංචි කරණන්නත් ෝන ඒවගේම රාජ්‍ය සංස්ථ, දෙපාර්තමේන්තු ඒවා පිහිටිවීම අනපනත් ඒ මීති මේ අවශ්‍යතාවයන් තියෙන නමුත් ඒවා අපේ සිිලබස්සකෙන් පිටත් එකහ අපිට සරලෝම ඉගෙන ගණඩ තියන්නේ මේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපංචි කිරීම අවශ්‍යතාවය පමණයි ක අපිට එක ලේසි ඒක තමයි දය වසර සිලබස්සක අපට තියෙන එහමනං අපි දැන් මීළඟ ඉගනගෙන යන්නේ මොකදද මේ තනි පුද්ගල ව්‍යාපාරයක්හමත් ඒක පුද්ගල ව්‍යාපාරයක් දියාපදිංචි කිරීමේ ක්‍රියාපටපා දැන් අපි මතක් කරගමු ඒක පුද්ගල ව්‍යාපාරයක් හිලියාපංච කරන්න අවශ්‍ය අපි දන්නවා එක අවශ්‍යම නෑ කියලා නමුත් අවශ්‍ය වෙන අවස්ථාවක් තිෙනවා ඒ අ්‍ය අවශ්‍යතාවමකද අවස්ථාවමකක්ද අපි කතා කරන්න තමාගේ නමින් හැර වෙනත් නමගින් මේ ව්‍යාපාරය අපි පාත්තගෙන යනව නම් අපිට ඒක පුද්ගල ව්‍යාපාරයක් දියාපදිංචි කර් ඕන කුමන නීතියක් ඇයටතේද ව්‍යාපාර නාම ආග්‍යාපන්තය ඇ. ත අපි මෙතන්දි අපි තේරුම් ගණ්ඩෝන එක දෙයක් තමයි අපි දන්නවා මේ ව්‍යාපාරයක් ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරා කිය ල අපි ඒක නයිතික පුද්ගල බාවයක් අපිට ලැබෙනවාද ම තැන්දියන්න නයිති ග හව නයිතිික පුද්ගලයකිලකන්න නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට අන්‍යතාවයක් දෙනවාද කියන එක එමනේ එම ඒක පුද්ගල ව්‍යාපාරයක් අපි ලියාපදිංචි කරා කියලා අපිට කවදාවත් නයිතික පුද්ගල බාවයක් ලැබෙන්නේ නෑ . නමුත් අපි මේ ව්‍යාපාරය ලියාපංචි කරන්නේ මේ නීතිය තියන වෙනත් අවශ්‍යතාවයක් සම්පර්ණ කරගන්නගැන තමාගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරයක් කරගෙනයමේදී යම් යම් පර්සෝවල්ට යම් කිසි අගතියක් සිදුවනොත් අන්න ඒකෙන් වන්න බලපෑම නැති කරන්න තමයි අපි මේ එවැනි ව්‍යාපාර ලියාපදිංචි කරන්න අවශ්‍යතාවයක් හඳුනාගෙන තියෙන් එක නීතියෙන් තමයි හඳුන ගැනතිය මොකදදේ නීතිය මතකද ව්‍යාපාරනාම ආගඥාපනත ව්‍යාපරනාම ආගඥාපනත අන්න ඒ අටතේ තමයි අපි මේ ලියාපදිංචි කිරීමේ ්‍ර සිද්ධ ක අපි බලමු තමාගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මේ දියාපචි කිරීමට අවස්්‍ය අපි උදාහරණයක් ල දී තියවා ගයාල් පෙරේවා ඔු තමයි්‍යාපාරය හිමික එම ව්‍යාපාරය ඔහු විසින් ගයාල් නමින් පාත්තා කනෙන යන්නේ නම් ්‍යාපාර නමේ දාපංචි කළ YouTubeුය ගයාල්ගේ සම්පूර්ණ නම ගයල් පෙරේලා මේ ව්‍යාපාරය ගයල් පෙරේරා නමින් පාත්තගෙන ගානං අපිට මේ ලාපදිංචි අනිවාර්ම කරන්න අවශ්‍යතාවයක් නැහැ නමුත් ඔහු නමේ කොටසක් විතරක් පාවිච්චි කරලා එමත් නත්තඟරමං කලින්කිව විදිහයට වෙනත් නමකින් හරි හඳුරට අ ඒ වගේ නමකින් වෙනත් නමකින් වෙනත් අනන් නතාවකින් මේ ව්‍යාපාරය කටයුතු කරගන සූදා නම් වෙනව නම් මෙන්න මේ ව්‍යාපාර නාම ආගඥාපන්තය අටතේ අනිවාර ව්‍යාපරිසිකිරීම කළ තු අපි වැදගත් දේ තමයි නයිතික පුද්ගල ලබාාවයක් කිසි සේත්ම හිමිවෙන්නේ නෑකින ඒ අපි මතගතියා එමන අපි දැන්සාකච්චා කරන්නේ මේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ව්‍යාපංචි කිරීමේ නයිතික ක්‍රියාපටි පාට ඒක පුද්ගල ව්‍යපාරයක් අයිතිකරගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්තාගෙන යන්නේ නම් අදාළ පළත් ස්භාවේ ව්‍යාපාර නාම ප්‍රඥ්ඥාපතිය යටතේ ව්‍යාපාර නාමය තමයි නිියාපංචි කළයුතු වන්නේ ඒ අනුව ව්‍යාපාර නම ්‍යාපංචි කිරීමේ බලධාර්ාවයේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාරනාම රජිස්සාර්වරයාය හයි දහු ඉන්න පළත් සභාව ලියාපංචේ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්්‍රය ්‍රාදේසිය ලේකම් කාරයාවලලින් ලබාගෙන ලියපංචි කිරීමට අවශ්‍ය ගාස්තු නියම කිරීම ඒඒ පළාත් සභාවලට පැවරී ඇති බවත් ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කර දින දාහතරක් ඇතුළට හොන්න වැදලක් දාහ තරක් ඇතුළත ව්‍යාපාර නාමේ ලියා පංචි කිරීම සඳහා අයතුම් පත ඉදිරිපත් කළ ය පලාත් සභාවලට හමයි මේ බල්තල පැවිති පැව්ලා තියන්නේපංච කරන්න දිසි බලධාරයා තමයි ව්‍යාපාර නාම රජිස්සාර් වරයා හැම පලාස් සභාවකම ව්‍යාපාර නාම රජිස්සාර් වරයා කියන රාජ්‍යතන්තුරතියෙනවා ඔහු තමයි මේ लेේකන ගතකිරීම සිද්ධ කරන්න එමවා අප ඉගෙන ග්ඩෝන කොහමද මේ තනි පුද්ගල ව්‍යාපාරයක් අපි ලියාපදිංචි කරන්නේ මේ අවශ්‍යතාව ෂ්ට කරගන්න ඒකට අවශ්‍ය ලිය කිවිලි ොනවන්න අපි දැම් බලමු මොනෝද්ද මේ සඳහාි සූදානම්තර ගණ්ඩෝන ලිය කවිල්ලි කියලා රි ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපංචි සඳහා පාත දැක්කන ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු එමනම් ක්‍රියාමාර්ග කීපයක් තිය ක්්ටි අපි අනුගමනය කරොත් තමයි අපිට ව්‍යාපාරය හරියට න්න අපි කලින් සයි් එක දැක්ක ව්‍යාපාරයක් ආරම්භ කරලා දින දාහතරක් ඇතුලට මේක කරන්න නැත්තම අපිට දඩයක් ගහණඩ පුළුවන් රජ එක නීති විරෝ්ධී වැඩක් ව්‍යාපාරයක් ආරම්භ කරලා උපරිම දින දාහතරක් ඇතුළත මේ දියා පංචේ සිදධ කරන්නග හෙම නැත්ත ලියාපදිචී සිදධත කරලා වෙරලා ව්‍යාපාර කරන යන්න පුල අයදුන් පත්ත්‍රය අපි කොහෙද ගන්න ප්‍රාදීශී ලේකම් කාර්යාලයෙන් අදාළ ඉල්ලුම් පත්වය ලබා ගැනීම මේ සඳහා පාත දැක්කෙන ඉල්ලුම් පත්්‍ර දෙක ලබාගතු ඔන්න හොඳට මතක තියාගන්න ඇැන් අපට ප්‍රශ්නයක් ඇහුවත්තහෙම පළවෙනි ප්‍රශ්නය යට තේ ඉරිගහන එක නෙමයි දෙවිනි කොටසේ පලවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නේද අපට ඇහුවොත්හෙම මේ කේවල සාමි ව්‍යාපාරයක් ඒකරවි ව්‍යපාරයක් දියාපංචි කිරීම ක්‍රියා පටිපාට ස්ටතා අපි දැනගෙන ඉන්ඩෝන කොහෙන්ද මේ ඇපලිකේෂන් අුම් පත්ය ගන්නගෙල් මතක තියාගන්න පිේන් කියක් ගඩ අයදුම් පත්්‍ර අපිට දෙකක් අවස්ස අපි බල මනවාද කිමෝ ඒක පුද්ගල ව්‍යාපාර නාමේ එලියාපංචි කිරීම සඳහා ඉල්ලම් පත්‍රයංක එක දෙවනි එක තමයි ව්‍යාපාර නාම ලියා පංචි කිරීම සඳහා අවස්්‍ය වන්න ග්‍රාම දිල්ධාරී වාර්තාව ලබාගනීම සඳහා ඉල්ලම් ප ඉල්ලුම් පත්‍ර පැහැ දිලියම දෙයි එකක් තමයි ව්‍යාපාරය ලියා පංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය දෙවන එක තමයි ග්‍රාම නිල්ධාරී වාර්තාවයි එකැන ව්‍යාපර නාම ලියපංචිකිරීම ආගජපන්තයයට තේමේක ලාපංචි කරන්න ග්‍රාම නිල්ධාරී විශන් වාර්තාවක් දෙුව ඇල් ඉල්ලුම් පත්වයක් පීතනින් අරගෙන ඉස්සල්ලම අපි අන්ඩුවන ගමඉන්න අදාළ ගාමනිල්ධාරීවරයා හම්බ ඔහු ඉට පස්සේ මොකදද කරන්නේ ඔහු ඉස්සල්ලම බලනවා මේ අයිදුුම් පත්තේ ඉදිරිපත් කන්න පුද්ගලෝ තමාගේ බලතල ප්‍රදේශයේ තුළ වාසය කරන පුද්ගල. එහෙම කරලා ඔවුන්ගේ අන්‍යතාවේ ගිල්ල බලලා ඔවන්ගේ ගොහමිල්ලිකකාංකේ මේ වගේ දේවල් පරික්ෂා කරලා චන්ද හිමි බව මේ වගේ දේවල් පරික්ෂ කරලා පදිංචිය සහතික කරලා ඊට පස්සේ ගාම නිල්ධාරීතුමිය විසින් සෑහිමකට පත්තෙන් දෝන මේ ගුල කරණ්ඩ යන ව්‍යාපාරය කුමක්ද කියලා අපි ඒකනට හෙලි කරන්දෝන අපි මොකදද මේ පටන්ගණ්ඩයන ව්‍යාපාර අපි පටන්ගන්ඩයන්නේ පලතුරු වෙළඳාව එම නැත්තං ප්‍රවාහන සේවයක් එමත් නැත්තම් සංචාරක නවාතැම දීමේ ව්‍යාපාරයක් අපේ පරමාර්ථයි කියන්න කායදුම් පත්තය සඳහන් කරන්න ගාමන් ලල් ධාරිීතුමයට තුමාට අප ඉදිරි පත් කරන්න ඔහු විසින් ඒ දේවල් පරික්ෂා කරල්ල තමයි අනුමතියද ඔක දන්නවාන සමහර දේවල් සහර ව්‍යාපාර පටන් ගන්ඩ බලපත්ත්‍ර අවශ්‍ය වෙනහහිලාි කිව් සිය කරන්න පුළුවන්ද වලපත්වයක් නැති එතකොට ග්‍රාම නිල්ධාරීතු හන්ඩ පුළුවන් පාමසියක කරන්න බලපත්්‍රය ගත්තද එ නැත් අපි ලීවෙළඳ සැලක් නං අපිට ඉරීම සඳහා ගස් කැපීම සඳහා ඒ අවශ්‍ය බලපත්‍රය තියෙනවාද ඒ දෙවල් අපි සොයා බලන්නඩෝ අන්න ග්‍රාම නිල්ධාරී මහතා තමාගේ වාර්තාව දෙන්නේ මේ වගේ ඊ සඳහා සම්පූර්ණ කරන්්ඩෝන කලින් තියන අවශ්‍යතාවයන් නොක්කොම මේ අයදුම්කරු සම්පූර්ණ කරලා තියෙනවාද කියන්න සෑහිම්කට පත්වීම මත තමයි ඔහු විසින් මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සහ ව්‍යාපාරයේ ඩියාපදිංචිකිරීමේ ඒ නිර්දේශය ලබර. කන්ද පික මතකතියාගණ්ඩෝන ඒ ක්‍රියාදාමය. ඊට පශන මොකද කරන්නේ මේ සම්පූර්ණ කරපු අයුදුම්පත්්‍රය, කොහටද බාර දෙන්නේ ප්‍රාදේශය ලේකම් වෙත තමයි බාර දෙන්නේ ප්‍රාදේශය ලේකම් පරිපාලන වීහොය තුළ තියන බලධාරියෙක් සෑම දිශ්්‍රික් යකම ලේකම් කාර්යාල තිනවා ඒ පරිපාලනය ප්‍රදේශ තුළ ප්‍රාදේශය ලේකම් කාර්යාල තියෙන. න්ද ්‍රාමසේවා නිල්ධාරී වසමට අදාළ ප්‍රාදේශී ලේකම් වෙත තමයි මේ සම්පූර්ණ කරකු අආුම් පත්්‍රේ लिया पंरी में गास्तुगेपास से अ बार दे पाद से ले कम कार्याले यह संा अदाल निदार में आयदुं पते एक इतामत निवर्दी िएයට संपूर्ण कलनिने पररिक्षशाा කිरी मेंपासुतमाई में व्यापार नाम में दिया पंची किरी में साहति के निकुद कर अ साहाथ क्या खंब साख्य प අංකයක් තියෙනවා ව්‍යාපාරය නමදානෝ ඉස මේ ව්‍යාපාරය කුමන ව්‍යාපාරදදකන එකකත් ඒක සඳහන් වෙනවා එක පරමාර්ත ප්‍රවාහන සේවයක් නම් ඒප එත් නම් පලතුරු වෙල්දාමක් නම් ඒ බව මේවා සඳහන් කරලා තමයි මේ අස්සං කරල මේ සහතිකය අ අයිදුම්පත්තය ඉදිරිපත් කරපු තැනැත්තට නිකුත් කරන්න එතකොට මෙම සහතිකය අපි මොකදද කරන්න අප මේ සහතිකය ව්‍යාපාරිකය ස්ථානයේ තියෙන කාර්යාලය අපි ප්‍රදර්ශනය කරන්නම් ගෝගුල් බලන්ඩ යම්කිසි ව්‍යාපාරයකට යනකොට ලියාපරිංචි කරපු ව්‍යාපාරයක් කාර්යාල්ට යනකොට එක ඉස්සහා භික්තිිය මේ වගේ සහතිකයක් ගහල තියනවාදකතා පුද්ගල ව්‍යාපාරයක් තමාගේ නමින් හැර වෙනත් නමකින් පවත්තාගන යමේදී ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවේ ඉටු කරගන්න ක්‍රියාපටිකා අපි ඊළඟට සාකච්චා කරන්නේ ව්‍යාපාර නාමය ලියාපංචි කිරීමෙන් ගත හැකි ප්‍රයෝජන මොනවද කියලා ඇයි අපි වෙනත් නමකින් ව්‍යාපාරයක් න ම කර හේතු අක්තින අයිතිකරු එයාගේ කැමැත් එම වෙනත් වාසියන්නේ බාණඩකට අපි බාන්්ඩයක් හර එමනන් සේවාවක් හරරිම නිස්පාධනය කරලා අපි වෙෙල්දපල අල්ල ග්ඩ යන්න එතකොට අපිට මේ අනන්්‍යතාවයක් ලබා ගණ්ඩ ඕන එම අපේ බාණ්ඩය අපි බාන්්ඩට නමක් මොනහරි දීලා අන්නේ නමින් අපි මේක ලියාපංචි කරත් අපිට ඒ අලවි කරන වාසිය ගණඩ පුළුව තමාගේ නමක් නමක්දාල ව්‍යාපාරයක් ලියාපංචි කරොත්තඒේ නමට වඩා දරුණේ අයිතියක් එමනැත්තං වාසියක් තියෙනවා අර ව්‍යාපාර සන්නමයක් මොහරි විස්පාදනය කරන්න පුළුවන්න ඒවගෙන ලි දක්ලතිවානේ යි ඒවගේ ඒවල්තිනේ ඇයි අයිතිකරුවන්ගේ නම් නෙමේ එම නේ දෙේගල නිකං ඒ බ්‍රන්්න මරක් කරගෙන ි කරේ අපි අභ්‍යාස ගීපයක් එම නේද කොකාකෝලා ඒ වගේ මකක්හරරි බාන්්ඩේ නමදාලැවිරලා ඒ ප්‍රචලිත කරන්න පුළුවන්ම් ව්‍යාපාරය ආයතනයට චීර්තිනාමයක් හොඳ නාමයක් පිළි ගැනීමක් හොඩගාගන්න පුළුවන්. ඒක නිසා තමයි අප අර වෙනත් නමකින් අප කඳුරරට පලතුරු ඒගේ සිිලෝන්ට ඒ වගේ නමක් භාවිතා කරල අපිට පුළුවන් ව්‍යාපාරයක් ලියා පංචි කරන්න එමනම් එහෙම මේ ලියාපංචිකිරීම නිසා අපිට අත්වන ප්‍රයජනම වනව. නත්තම් මුදල් වියදම් කරලා මේ වගේඒ නීති මේයටතේ අපිඒ විධිමත් කරන්න ඇයි අපි මෙම වන්නම අතිරේක වියදම් දරගෙන ව්‍යාපාරයක් ව්‍යා පංචි කරන්න අපට ඒ පහසුවය මෙහම නොකරත් කරන න්න පුළුවන් ඇයි අප කරන්නේ අපට යම් යම් වාසි ඇති එම නේද ව්‍යාපාරයක් දිය පංචිකිරීම් නිසා යම් යම් වාසිය ඇති අපි දැම් බලමු මොනුවද මේ වාසිකය ඒක පුද්ගල ව්‍යාපාරය කරනාමේ දියාපංචිකිරීම තුළින් පහත දැක්කෙන වාසි ්‍රෝජන අත්පත් කරගත හැක පලවෙනි දේ තමයි ව්‍යාපාරයට අනන්්‍යතාවයක් ලැබෙනවා අ අපේ නම කිව්වම් පසේ අපිට අන්‍යතාවයක් ලැබෙනවානි ැ සුසන්තිකා ජයසිංහ කිවවම් පස්සේ අපි දන්නවා එයා ප්‍රීඩාවේ ප්‍රවීණයකය ලෝක පදක්කම් ලබාගත්ත ඔලම්පික් ටීඩිකාවක් විදිහයට අපි එයාග නම ප්‍රසිද්ධ වෙනවා මුරු ලෝකේ පු රාම ඒ වගේ ව්‍යාපාරයක් තමාගේ නමින් ප්‍රචලිත වෙලා සාර්ථකෝ ගමනක් යනකොට ඒ ව්‍යාපාරයට අනන්්‍යතාවයක් ලැබෙනවා ඒක වාසියක් දෙවැනි එක තමයි ව්‍යාපාර නාමේ අයිතිය තහවුරුුව අපි ප්‍රචාරය දීලා බහණ්ඩේ ගුණත්වේ ඉහළ දාලා අවුරුදු ගානක් මේ ශේෂතීඉදගන්න. අපි බාන්්ඩයක් වෙල්දපල්ට දීල පාරිභූකයන්ගේ හිත්පිත් දිනාගෙන ඒකලොන්ගේ අපි නමක් ඇති කරගෙන මේ බාන්ඩය අපි වෙල්දපොලේ දැන් අද ඒ හොඳින් අලව වෙනවා නම් ඒකට අපිට අයිතියක් තියෙනවා නම් ඒක වාසියක් නෙවෙයි කැන අපි දන්නවා අර. තිරන්නේ පේටන් කියරතිනව අපිට පුළුවන් අප අපි විසින්ම යම් කිසි දෙයක් හොයා ගත් තනං අපිට ඒකට අයිතියක් ලබාගඩ පුළුවන්ර පේටන් අයිතියෙන යටට එම අන්නඒ වගේ අයිතියක් අපට තහුර කරගන්න පුළුවන් අපි මේ අපේ මේ ව්‍යාපාරෙන් නමින් අපි ව්‍යාපරෙන් ලියාපංචි කර තුරයි ඒ නමින් තවෙනකුට ්‍යපාරයක් ලියා පංචි කරන්න බැෑ ොට ඒ ව්‍යාපර නාමේ දැක්ක ගම අපි දන්නවා මේ අහවල් සමාගම තමයි මේ අහවල් බාණ්ඩෙන් ස්පානය කරන්න සමාගම තමයි මේ තියෙන්නේ ඒ සමාගමෙන් තමයි මේ බා්ඩ අලවි කරන්න ඇවිල්ල තියෙන යන්න අනන්්‍යතාවයක් අයිතියක් තියෙනවා පිළිගැනීමක් ලැබෙනවා එක තහවුරුුවෙනවා එමනම් තුන්ගැනමකත් රජයෙන් ලබා තින දිරිගැන්වීමම් ලබා ගැනීමට සුසකම් ලැබී ව්‍යාපාරය සඳහා රජයේ විසින් විධ පහසකම් සපය එම පහසුකන් ලබාගැනීම සඳහා ලියාපදිංචි ව්‍යාපාරවලට වැඩි අවස්ථාවක් සැලස ජන අපි රජයේ විවිධ දෙපාර්මේන්තුවනතන් අමාත්‍යයන්ස මහ බැංකුව මුදල් ලමාර්්‍යයන්සේ බේවාගේ ආයතනය හරහා සාර්ථකව කරගන යන ව්‍යාපාරවලට විධ ආධාර දෙවා දන්නවා යතමැති නවා ෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව මේ වගේ ජාත්‍යන්තර ආයතන අපිට සමහරවෙලාට එකක රටෝල්වලට ආධාර දෙනවා ඒ ආධාර දෙන්නේ මේ වගේ ව්‍යාපාර හරහා මේ වගේ ව්‍යාපාරවලට ඒ වගේ ආධාරදීපු ගමන් ඒගලොමොකද කරන්නේ ආධාර පාවිච්චි කරල භාණ්ඩයක් ගුණාත්මකෝ නිස්පාදනය කරන අඩ මිලට වෙල්නපොලට දාණඩපුළුව ත් නැත්තම් ඒගරොන්ට අ යහපත් පාලන ක්‍රියාදාමය මෙහෙවුම් ක්‍රියාදාමය පරිසරයේ දෂනය වෙන් නැතිවෙෙන්ඩ අනාගතයේ ජීවත්වෙන මිනිස්සුන්ටත් මේ මිහිතලේ ජීවත්වෙන්ට පුළුවන් වටපිටාවක් ඇති කරලා අපේ ජලසම්පතා ආරක්ෂා කරල පරිසරය ආරක්ෂා කරලා මේ කටයුතු කරග යන්ට විධ සහනාධාර අපිට හම්බ සමහර ව්‍යාපාර වලට බලපත්‍රගණ්ඩෝන ප්‍රියාත්මක කරගනා ගල් ගල් මෝලක් ඒකෙන් සද්‍යයක් කඩ පුලුවන් දස්තක යන්ඩ බලුවන් විවිධ දේවල් රසායනික ද්‍රව්ී නිස්පාන කරන කම්මහලක් ඒකෙ දේවල් අප ද්‍රව් පරිසරයට මුසුවෙනවා නම් ඒකෙන් විසාර හනයක් වෙන්ඩ පුළන්හෙනම් ව්‍යාපාරය කරගන යනකොට ඒවා ප්‍රතිචක්්‍රී කරණය කරන්ඩ අවස්්‍ය ක්‍රියමාර්ක ගණ්ඩොන ඒවට ආධාර දෙයනවා විධා එතන රජෙන් දෙෙනවා මේ වගේ දේවල් ගණඩනම් අපි ව්‍යාපාරයේ විදිමත්ම පාත්තගෙන අන්ඩුවෝන අනන් තාවක් තියෙන්ට ලියා පරිංචිවෙලා තියෙන්නන එක තමයි එතන කියන්නේ ඒ වගේම නය ලබාගැනීමේදී පහසුවක් ලැබී නයක් දෙනකොට බැංකුවක් වඩා පිළි ගැනීමක් තිනවා ව්‍යාරයේ ලියාපරිංචි කරලා තිරණ ව්‍යාපාරය ලියාපදිංචි කරලා ඒ නමින් බැංකු ගෙනමක් ආරම්භ කරලා එත මේ ව්‍යපාරේ ක්‍රාකාරිත්තය පිළිබඳ අපට විධ තොරතුරු ලබාගඩ පුුව එමනකොට බැංකුවකට ඒ අය ලබා ගැනීමට වැඩි සාක්ෂයක් අපිට වැඩි විශ්වාසයක් අපට ගොඩනගගන්න පුළුව එමනම් අපි දැන් කතා කරේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් අපිට සැලසෙන වාසී මනවාදක දැ ආවේ මේ තුම් ගනපාඩ මේ අවසානය තමයි අපි ද මේ සාකච්ඡා කරලා ඉවර කරන්න සූදානම් වුණේ දැ මම හිතනවා व්‍යාපාर අධ්‍යීනය කොටසේ තුංගන පාඩම තමයි අපිට මේ व්‍යපා अද්‍යන කටස ගෙන ගන්න තිනන් අවसाන පා මේ අපි धीර්ග වශයෙන් සාකච्चाා කරरा අපි पूंචी මතක් කිරීමක් අප කරමු අපි මේ අත අපිමවාද අප සාකच්चाා කරපු කුණ කියලාක ද ඉගෙන ගත්ත ව්‍යාපාර संංවිධානයක්යන්නේ මुකක්ද කියලා පपार संවිधान ඊට පස්සෙ මේ ව්‍යාපාර සංවිධාන පදනම් අපි කීපයක් ගැන අපි ඉගෙන ගත්තා. ව්‍යාපාරය අයිතියානුව අයිතියනු දෙවනියක අරමුණනුව. උගෙනක තමයි පරිමානයය එට ව්‍යාපාරයේ අයිතිය පැත්තෙන් ගත්තොත්හෙම අපි කතා කර තනි පුද්ගල ව්‍යාපර හවුල්්‍යාපාර සහ සමාගම් යන පුද්ගිලිකන්සේ ව්‍යාපාරවිධඳ රාජ්‍යාන්සේ ගත්තොත් එහෙම අපි හඳනාගත්තා රජේ අධධම රජයට අයිති දේවල් සහ පලාාත්පාලන ආයතනයට අයිති ව්‍යාපාර ළබඳ අප සාකච්චා කර ඒ වගේම ව්‍යාපාරයේ අරමුණුවනුව ගත්තොත් හෙම අපි දැක්ක ලාබ ලබා ගැනීමේ අරුණණෙන් ්‍රාත්මන ව්‍යපාරතියන කිය වෙනත් අරමුණු බුදුන් පත් කරගෙන ්‍ර්‍යත්පන ව්‍යාපාරති මේ මේ ව්‍යාපාරත් අපි වෙනවෙනම සාකච්ඡා කර රාජ්‍යාන්සේ අනිත් පැත්තිෙන් පෞද්ගලිකාන්සය ඊ ළඟට අපි මේ විවිධ ව්‍යාපාර සංවිධාන අපිට ලංකාවේ හම් වෙන ඒ සංවිධාන වර්ග අටක් ගැන කතා කරා මොනව දේ සංවිධාන වර්ග අට දැම් පෙන්න්න අපි කතා කරා ධනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර ට පස්සේ සීම සහිත සමාග මේ පුද්ගලිකන්සේති ඊළඟට අපි එකට එකතු කරා මේ තුනේ විශේෂත්ය මකත් මේතුන හවුල් ව්‍යාපර සීවිිත සමාගම් සහ තනි පුද්ගල ව්‍යාපාර මේවා ලාබ ලැබී මේ පරමාර්තයෙන් ප්‍රාත්මකන ව්‍යාපාර ලා රස තව දෙක් තිබ පුද්ගලිකකාන්සේ ව්‍යාපාර සම්පකාර සමිති සහ වෙනත් සමිති. ත පුද්ගලිකාන්සේ තිබෙන ලාබාපෙක්ෂාවෙන් තොරෝ ්‍රියාත්මකරන ව්‍යපාර වර්ග දෙක තමයි මේ දෙක එම්? මෙතන ඔක්කම ව්‍යාපාර සංවිධාන වර්ග පහයිත රාජාන්සේ ගත්තොත් හෙම රාජාන්සේ තියෙන ලාබා අපේක්සාාවෙන් ප්‍රියාත්මකන ව්‍යාරය මොකදි සාකච්චාර රාජ्य සමාග රජාන්සේ ගත්තොත්හෙම වෙන ප්‍රමාර් ලම්පිාත්මකන ව්‍යාපාර ක්‍රියාත්මකන යතන දිිට සාකච්චා කරා රජ සංස්ථා සහ දෙවනුව රජද පත්ම රාජන්සේ ව්‍යාපාර වර්ග තුනක් සහ පුද්ගලිකන්සේ ව්‍යපාර සංගවිධාන වර්ග පහක්ග අප කතා කර. ඔක්කොම සංගධාන වර්ග අටයි. ර මේ සංවිධාන වර්ග අට පිළිබඳ වෙනවෙනම අපි ලක්ෂණ සාකච්ඡා කරා වාසි අවාසිී සාකච්ඡා කරා ඉට පස්ස අවසාන වසයෙන් අපි සාකච්චා කරේ මකක්ද. මේ තනි පුද්ගල ව්‍යාපාරයක් එමනැත්තන් ඉතිස්සල අපි සාකච්චා කර සුදුසු ගැලපෙන ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේ අපි සලකාබලන සාධක මොනවදකීට. එම සාකච්ඡායෙන් පස්ස අප අවසාන වශයෙන් සාකච්ඡා කරා තනි පුද්ගල ව්‍යාපාරයක් ල්‍යාපදිංචි කිරීම යන මාර්ථකාව ඇ ටස මේ පාඩ මේ තවත් වැදගත් කරනක් විදිහට මං ගෝගලුන්ගේ මතකය අලුත් කරන්න කැමති මෙම පාඩමේදී අපි නීතිමය අවශ්‍යතාවයන් නීතිමය රෙගුලාසි පහක් ගැන කතා කර. ව්‍යාපාර ආරම්භ කිරීමේදී බලපාන. අපි දැම් මතක් කරම මොනවාදේ පහ කියලා පහයි මොකදද පලවෙනික පලවෙනි එක බලපෑවේ තනිකුද්ගල ව්‍යාපාරයක් තමාගේ නමින් හැර වෙනත් නමකින් ්‍යාපදිංචි කිරීමේදී අපි කිව බලපාන කියලා මොකත්දේක ව්‍යාපාර නාම ආගඥා පනතයේයටතේ දියාපදිංචි කරන්න ඕන ඒ එක් දෙවනි එකමකක්ද හවුල් ව්‍යාපාරයක් සඳහා බලපාන නීතිය එක්ද අනුවේ හවුල් ව්‍යාපාර ආගඥා පන ඊළඟට අපි කතා කරා හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් දාහට වැඩි නම් යම්කිසි පනතක්යට තේ ලිතග විසමක් තියෙන් ෝන කියලා හුල් ම හුල් ඔප්පුුවක් දෙන්න්න න කියල මොකද වංචා වැලැක්කීමේ ආග නීී තුනයි හතරවැනි නීතිය තමයි මොකදද සමාගමක් ආරම්භ කිරීම සීමමිත සමාගමක් ආරම්භ කිරීමේදී බලපාන සමාගම් නීතිය අපි එක සාකච්ඡා කරා මොකදද දෙදස් හතේ අංක හත ධරන සමාගම් පන අපි විශේෂ තඳන් කිරීමක් කරා දෙදා සතය අංක හත දන්න සමාගම් පන්තේ තමයි හවුල් ්‍යාපාරක සිටියයුතු අවම සාමාජිකයන් ගණට දෙන්නයි සහ උපරිම විශ්සයි කියෙන එක ඒක තීරණය කරලා තිබබේ එමම් අපි හතරවෙනි එකත් අපි නීතියත් අපි සාකච්ඡා කර ඊ ළඟට අපි දැක්කා සම්පකාර සංවිධානයක් ඩියපංචි කිරීමට බලපාන නීති මොකද කියලා එක් දස්න වසය හැත්ත දෙකේ අංක පහදරන සම්පකාර පන හරි නේ එහම නං අපි මේ ව්‍යාපාර සංධාන වලට බලපාන නීතිරීති පහක් ගැන අපි සහන් කරයනං මංකිව් ඔගුලොන්ට ඒ අවසල්ලද ඔගුලොට මතක්කර ලකිවවා මේවා අපි විශේෂෙන් මතකතියකගන්න ඕන කිලම්පද කෙටි පශ්න වලට නැත්නන් අපි ලියන්ඩ වෙන ප්‍රශ්න වට මේවා නවාට. එමනන්දයපුතේ අපි මේ අවසං කරන්නේ දහයි වසර ව්‍යාපාර හා ගිෙනුම් කරන අදදීන විසයහි ව්‍යාපාර අදදීන කොටසේ පාඩන් තුන තමයිඇවිදන් මේ අවසන් කරන්නේ එමම් අපට ඊළඟට ආරම්භ කරන්න තිරන්නේ අපගේ දෙවන විසය ත් ඇත්තම් ගනුම් කරන අ එමනම් ගිෙනුම් කරන අධ්‍යීන පාඩමතුලින් නවතත් ඉක්මනින්ම හමුවීමේ බලාපුරුත්තෙන් අපි සමුග